සහන්තාචකවාලි සු අත්‍රාගච්චන්තුදීවෙහා සද්ධම්මන්මනිරජස්සේ සුනන්තු සග්‍යෙමොකෙ දම් දම්මත් සවිනිකාලු අයන්බදන්ත දම්මත් සවිනි කාලු අයන්බදන්ත දම්මත් සවිනිකාලු අයන්බදන්ත නමෝතස්සේ භගෙවිතු වරහතු සම්මා සම්බුද්දස්සේ නම්හෝතස්සේ භගෙවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගෙවතු අරහතුෝ සම්මා සම්බුද්දස්සේ ලොතුරාතතාාගිතල් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්තුූද අපරිමීතුූද ඒ උතුන්වු ගුණයන්ට මම නමස්කාර කරමි මාගේ නමස්කාරයවේවා කියල සාධනාදයක් පවත්තන්න අද දවසිදී ධර්මයක් ශ්‍රවණය කරන්නට බලාපොරොත්වෙන් අපි සෑම් සියලු දෙනාම මේ මොහොතෙදී. පැහැදනු සිතකින් යුත්තව එකතු පාදුවෙලා පැමිින්ල සිටිනවා. පළමුුවෙන්ම වැඩම කරන්නට යෙදුණු මහා සඟරුවන ගෞරවෙන්යුත්තව පාදාබිවන්දනාවෙන්යුත්තව, නමස්කාරපුූර්ුවකු පිළිගන්නවා කෙල හැම දෙනාම සාධනාදයක් පොත්තන්න. අපි බලන්න ටෝන ධර්මයක් ශ්‍රභණය කරනව කිව්වට පස්සේ අපිට මේ ලෝකෙ දිහා බැලුවට පස්සේ ලෝකෙ බොහෝ ශ්‍රාස්තෘුවරු පහළ වෙලා ධර්ම නියායන් ලෝකට ඉදිරිපත් කළ ඒ ඉදිරිපත් කරපු ධර්ම නයායන් අතර අපි බැලුවතින් බොහෝ පිරිසන්ඒ බොහෝ නයායන් අතරට පත්වෙලාඒ න්‍යාය ආගමක් බවට පත් කරගෙන ඒක වැලඳගෙන තියෙනවා අපි ලෝක පුරාම බැලුවට පස්සේ. එතකොට ඒ අතර අපි වැලඳගෙන තියෙනවා බුද්ධහ ගම කියන දේ. එතෝට අපි කල්පනා කල්ල බලන්නෝන අනිෙකුත් සියලු න්‍යායන් අතරමේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය වැදගත් වෙන්න හේතුොමකත් දෙ කිය එක. බුදුරජාණන් වහන්සේගේ ධර්මේ වැදගත් වෙන්න හේතු අපි හොයල බලනකොට අපිට තේරෙන කාරණාවක් තියෙනවා මේ ලෝකයේ තුළ කොයි තරන් න්‍යයායම් ගොඩනැගුවත් කොයිආකාරය න්‍යායම්, ඉදිරිපත් කළත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම න්‍යාය කල කියන්නේ ලෝකය තියෙන න්‍යාය ධර්මවලට අලුතින් එක් න්‍යාය ධර්මයක් එක තුකරන එකක් නෙවෙයි ඒක තමයි එක තින වැදගත්කම අපි උපකල්පනය එකලොත් ලෝකෙ තියෙන්නේ න්‍යායන් සීයයි කියලා. බුදුරජාණන් වහන්සි පෙන්නපු ධර්ම පරියාය කියලක කියන්නේ එ න්‍යායන් සීයට එකතු කරන එකසි එක්වැනි නි්‍යාය නෙවේ. තවවිදිකට කල්පනා කල්ල බැලූතින් තවත් ලෝකෙට අයිති, ඒ න්‍යායි ධර්මයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය කියල කියන්නේ. ඒකට හේතුව ලෝකෙ කුමන්න න්‍යායක් ඉදිරිපත් කළත් කුමන නයාායක් මත පදනං වුනත් ඒ සියලු නි්‍යාය ධර්මයන් සියල්ලටම පොදුවිච්ච දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන මාර්ගය කියල කියන් ඒකයි ඒ ධර්මය තියෙන විසේ සත්වේ මාර්ගයේ ප්‍රතිපත්තිී තින විසේ සත්වේ. එතකොට අපි කල්පනා කරලා බලන්නෝන බුදුරජාණන් වහන්සේ නමක් ලෝක පහළ වෙනකොට අපි දන්නවා බොහෝ තව ආගම්තිබුණ තව බොහෝ න්‍යායන්තිබුණා. එතකොට එවැනි කාලෙකදීඒ වාගිවතුන් න්ොහන්සේ පවා එ අන්තටු පිරිවැජියන් වෙසිච්චාරාමූල්ට වැඩම කරලා තියෙනවාඒ වැඩම කරල්ලා බුදුරජාණන් වහන්සේ එ අන්තටු පිරිවැජියන් සමඟ පවා සතුටු සාමීච්්‍යයෙන් කතා භා කරලතියෙනනවා ධර්ම සාකච්ඡා කල් තියනවා එතකොට අපිට පේනවා වාාග්‍යවතුන් වහන්සේගේ පිළිවෙත වෙලතියල තිබෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ පිළිවත වෙල තිබිල තියන්නේ බොහොම සමගි සම්පන්නව කටයුතු කරන පිළිවෙතා. එතකොට හිතන්නකො අන්තොට පිරිවැජියන්ගේ ආරාමවලට පවා යනකොට අන්තටු පිරිවැජියන් බුදුරජාණන් වහන්සේ එක්ෂ ශ්‍රාවක්‍යව වැඩහිට පවාරාම වලට පැමිණෙනකොට සුහදව කතාභහ කරනකොට අපිට අද දවසි බැලුවතින් කොහොමද කෙළ හිතන්නකොන්. බෞද්ධ විදිහට බුද්ධා ගමක් පවිදිහට උපතින් දරාගත්තා අපි පල්ලයක් දිහා බලනකොට බුදුම කියන්තියකින් යන්නේ පල්ලියක පිරිසක් ඉන්නවා නම් පන්සලත් දිහා බලනොකොට පුදුම කේන්තයකින් යන්නේ. එතවට අපිට තේරෙනවා අපිට ඒ බුදුරජාණන් වහන්සගේ කාලෙ තිබුණු සමගීහි කියන්නේ එක අපිට අද වෙනකොට බොහෝම පිරිහිච්ච තැනකතිෙන් ඔය මං පන්සලයි පල්ලියයි ගැන න කතා කලේ අපි හිතමකෝ පන්සල ඇතුළට ගිහිල්ල බලමුකෝ බෞද්ධ කියන්න සම්ප්‍රදාය ඇතුළට ගිහිල්ල බෞද්ධ කියන සම්ප්‍රදාය ඇතුළට ගිල්ල බැලුවට පස්සේ බෞද්ධ භික්‍ෂූන් අතර සංඝ්‍යාතරවත් එදා අම්තටු පිරිවැජී අතර බුදුරජාණන් වහන්සේ පවත්තපුඒ සමගි සම්පන්න බව තියනවද කියන්නේ ක අපිට හොල බලන්න වෙනවා ට හිතන්න අපි ආගමක් විදිහට ධර්මය ඇදෙහෙවට ගමේ පන්සල් හතරක් තියෙනවනගේ පන්සල් හතරට දායකයෝ කැඩිලෑනකොට කොයිත් තරන්නං එකනට එකන එකට විරුද්ධකම් තියනවද කල හිතල බලන්න. එක වික්සුන් වහන්සි කෙනෙක් ළඟට ගියාට පස්සේ ඒ ික්ෂුන් වහන්ේ අනිත් භික්ෂුන් වහන්සේලා ඔක්කෝම පහත් කල්ලා හෙලා දැකල්ලා. මේකමයි න්‍යාය මේකමයි හරි මෙතනට මෙන්න කියලා. ඒ පිරිස් බලය වෙනුවෙන්. සිව්පස ලාබිය වෙනෙන් කොයි තරන්නන් කුලල් කනවාද කියලා බලන්න. මේකමන් පෙන්නල දෙන්න හේතුව තමයි පින්නතුනි භික්‍ෂු සංඝයාට දොස් පවරන්න නෙවෙයි. අප කොතනහාරි වැරදිච්ච තැනක් තියෙනවා මොකද අපිට එහෙම වැරදුනේ නැත්තම් ඇයි අද නිවන්දකින්න තිබ ශාසනය ගිනි ොඩක් බවට පත්කරගෙන තියන්නේ. අපිට කොතනහරි වැරදිල නැත්තම් මොකටද ඒ තරම් භික්‍ෂු සංඝයාාත රාසමිගියට හේතුව කලහොල බලන්න නිවෙන්න දේශනා කරපු බුදු මගේ කවදාහකවත් අපිට ගිනිපත්තු කරගන්න දෙයක් හම්වෙන් විදිහක් නෑ. එනම් අපි කල්පනා කරන්න වෙනවා අපිට මෙන්න මේ කියන තත්ත්ය උදාවෙන්න හේතුව ධර්මයේම අඩුපාඩුවක් වවෙන්න ඕන. ධර්මයහෙම අඩුපාඩුවක් නොවනා නම් හිම වෙන්න විදිහක් නෑ. අපිට කොතනහරි වැරදිච්ච තැනක් තියෙන්නඕන. අපිට බුද්සාසනය තියෙනෙ උපන් බෞද්ධය හදන්න නෙවෙේ. යම් තැනකට කොටුකරපු සම්බත රාමුවක් ඇතුළි හිර කරන්න නෙවෙේ. යම් ආගමක් ගොඩනගලා ජාතිවාදයක් ආගම්වාදයක් බිහි කරන්න නෙවෙයි. මොකද, බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ සියලු සත්වයන්ට. තුන්ලෝක වාසී සියලු සත්වයන්ටය බුදුරජාණන් වහන්සේ ධර්මය දේශන කළේ. හැබැයි අපි අද බුද්ධශාසනය ආගමක් බවට පත්කරගෙන දෘෂ්ටියක් බවට පත්කරගෙනතියන මිති්‍යහා දුෘෂ්ටි ඔක්කෝම ආගම ඇතුළ ටඔබෝග නිවරයි. හෙම කියන්නේඇයි. සම්මාධිට්ිය කියනක පහලවනා නම් සම්මාදිිට්ටි නුවනටාවනම් ඔය කියන බෙදුම්වාදයේ බුද්ශාසනය ඇතුළි තියන්න බැහැ. වර්ගවාදය බුදධසාසිය ඇතුළි තියන්න බැහැ ඒනම් දැන් කල්පනා කරන්න අපිට වැඩිය දුරයන්ට ඕනනෑ අපිට ප්‍රායෝගික වෙලා අපේ ගම දිහා බැලුවට පස්සේක තේරෙනවා එච්චල දුරටයන්න්න න්නෑ තමන්ට මේ කදදක මැති එරං අපි බලන්න ඕන අපි ආගම විදිහයට සාම්ප්‍රධහයෙන් මේක දරාගත්තට අපි ඇත්තටම නිවණ කියන්නේ කද හීනයක් කරලා අද වර්තමානය නිවන් සාක්ෂත් කරන්න බැරි තැනට අපිව පොළඹවලා අපි බනාහන්නේ අපි දානි දෙන්නේ අපි පන්සල්යන්නේ බුද්ධ පූජා කරන්නේ අහිදි කෙල බැලූ බොහෝ දෙනෙකු උපතෙන් උරුම විච්ච සංස්කෘතිය නිසා නැත්තන් තමන්ගේ අම්මතාත්ත නිසා ගුරුවරු නෑදය වැඩි හිටියු නිසා නැත්තම් මොකක් හරි තමන් නැඇති පංචකාම අවශ්‍යතාවයක් වෙනුවෙන් ඒදේ හිස්ටකරගන්න යම් ආසිරවාදයක් අකා. ඒ අරුණුකොට සසරදු කෙරවල කරන්න ඕන. අද අදම මම නිවන්සාක්ෂත් කරන්න ඕන කියන පදනමක් නෑ. එතකොට හිතල බලන්නකො අදාද නිවන් දකින්න පුළුවන්කින වචනය යම් භික්‍ෂුන් වහන්ස කෙනෙක් කතා කළො. ඒ වචනට පහරගහන්නේ වෙනත් ආගමකින් නෙවෙයි. ඒ වචන හෙලා දැ කලා එක පහත් කරලා ආං අරය බුදු වෙන්න හදනවා. ආංරය රහත් වෙන්න හදනවා ආංනරයන් නිවන් දක්කන් හදනවා කියලා ඒ පහත් කරන්නේ එක සමච්චල් කරන්නේ මේ බුද් ශහසනය ඇතුළෙන්මයි බුදුරජාණන් වහන්සේ එදා දේශනා කරනවා මේ බුද්ධශාසනය කවදාහරි යටපත්වන්න විනාස වෙන්නේ පිට තැනකින් නෙවෙ මේ බුද් ශාසනය ඇතුළෙන්මයි. එතකොට ඒ කියපු කාරණාව ප්‍රත්්‍යයක්ෂ කරමින් අපිට අද වෙනකොට නිවන් දකිනවා කියෙන වචන කතා කරනකොට බනින තත්ත්ට පත්වෙලා දොස් කියන තත්ත්ට පත්වෙලා එහම නම් මේ අසමගට හේතුවක් තියෙන්න වෙනවා මම දකින එකම හේතුව තමයි ආගම තිබුණට ධර්මේ නෑ අපි මේකැ ඇදෙහුුවට අපිට ඇත්තටම බුදුරජාණන් වහන්සගේ නිවන මගහම් වෙලානෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියල කියන්න ඇත්තටම අදහන්න තියෙන දෙයක් නෙවෙේ බුදුරජාණන් වහන්සගේ ධර්මය කියල කියන්නේ අපිට නුවනින් විමර්ශනය කළ ලෝක ඇත්ත දකින්න තියෙන දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් වසෙන් ආගමික සංස්කෘතිය ඇතුළෙ කරන වැඩපිළිවෙල කරගෙන ගයාට කමන්න ඒට දොස් කියනවා නෙවෙයි හැබැයි බුද්ධශාසනය කියන්නේ ඇත්තට මේකට නෙවෙයි ඒ අපේ සංස්කෘතිය ඒ අපේ සංස්කෘතික අංගටිකක් එතකොට අපි දකින්න වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය බෞද්ධ සංස්කෘතියට විතර දුරුම නැනේද බුදුරජාණන් වහන්සේගේ ධර්මය එක සංස්කෘතියකට විතරක් කොටු කරප එකක් නෙවෙේ. සීමාවක් තියෙන එකක් නිවෙයි. වැටකඩලු බැඳල තියන එකක් නෙවෙයි. දැ අපි මෙහෙම හිතමකෝ පන්සලක් තුළ පැවිදිවිච්ච යම් ඩික්‍ෂුන් වහන්ස කෙනෙක් ඉන්න. පල්ලියකි ඉන්නවා පාද කෙනෙක්. මං උපමහාවකට කියන්නේ. ඉන්න අතර එයාගේ සංස්කෘතිය තුළ ඉන්න ගමන් එයායට කොහෝ මහරිමයේ බුදුරජාණන් වහන්සගේ ධර්මයේ යථාර්ථය තේරෙනවා කියමුකෝ ඒ ඉන්න අතරතුර එයම දර්සනයේ ප්‍රත්්‍යයක්ෂ කල්ල තෝරගන්නවා කියල හිතමුකෝ මේක සංස්කෘතියකට සීමාවිච්ච එකක්නය මුළු ලෝකෙටම පොද ධර්මතාවයක් කියලා එක නුවනින් දැන දැකගන්නවා කියලා හිතන්නකෝ දැකපු දරසනය නිසා දැන් සංස්කෘතිය වෙනස් කරන්න බෑ කියල හිතමක සංස්කෘතිය තුළ ගැටුම් ඇැති වෙන නිසා ඒ සංස්කෘතියම ඉඳලයි එයාට බැරිද ඒ දරසන මාර්ගය ගැන කියලා දෙන්න පුළුවන් කම තියනවා එදොට පන්සල්ල ඉඳලයි දර්සනය උපදවගති නැති භික්‍ෂුන් වහන්සේ කෙනෙ කින්නවා කිය හිතමකෝ ඒ දර්සනය නැහැ පැත්ම තහවුරු කරමින් පැවැත්ම ගෙනියන වැඩපිළිවල විතරක් කතා කරනවා කියල හිතමකෝ එතකොට ඇත්තටම අපි ඇසුරු කරන්න වටින්නේ කොතනද. එහනම් මං මේක කියන්න හේතුව තමයි කොතනටවත් කොටුවෙන්නේ පා කොතනකටවත් සීමාවෙන්නේ පා කිසිීම තැනකි හිලවෙන්නේ පා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගී කෙල කෙන්නේෙ බොහෝම විියෘත මනසිකින් යුත්තව විවෘත භාවයක් ඇතුල ඉඳ අවබොද කරගන්න තියන එක. එනිසා කොයිම මොහොතකවත් එක තැනක සීමාවෙන්න පා ඇයි මං එහෙම කියන්න හේතුව අපි අපේ ජීවිතය අත්දැකීමට ගන්නකෝ ධර්මය ශ්‍රවණය කරන පිරිසක් වසෙන් තමන්ගේ ජීවිතයට හැටල බලන්න කෝ අපි තෝරගෙන ඉන්නවාද මම් බණහන්නේ මෙන්න මේ හාමුදුරුවන්ගේ විතරයි. එතකොට සමහර විටේ හාමුදුරුව පවා පෙළවවීමක් කරනවා මේකැ හැර වෙන එකක් ඇතුබල අන්නත් එපා මේකම විතරයි හරි දැන් ඔබේ ජීවිතය බලන්න ඔබ එකක් හරි කියලා කාලයක් එතන කොටවෙලා එක දරාගෙන ඉන්න ඇ. ලයක් යනකට ඒක වැරදී කෙල්ල හිටලා තවමොකක් හරි එකක් කල්ලගෙන කාලයක් ඉන්නේද. ටිකකාලයක් ඉන්නකොට ඒකත් වැරදී කෙල හිතල තවයකක් කල්ලගෙනින් නැති. එ නිසා කිසිම තැනකති බුදුරජාණන් වහන්සේගේ ධර්මේදී පුද්ජල සරණු පතන්න එපා ධරම්මය සරණ විතරක් පතන්න. කොහෙෙන් කොතනින් හරි කමන්නෑ වි්‍යවෘත වෙලා තවන් ධර්මය ශ්‍රවන් හ කරගෙන තමන්ගේ ජීවිතයෙන් මේක අදදාාකින ගමන්. තවන් ගවේ සනාත්මක වෙන්න. කිසිම තැනක සෝවාන් වුනාමන් සකෘරදාගාමි වුණ අනාගාමි වුණනා කියල නවතින්නේ යන්න එපා. ඇයි මගේම නවතින්නේ යන්න එපා කියල කියන්නේ. සමහර විට අපි නොදන්නා බව අපිට නොතේරෙනවා වෙන්න පුළුව. නිතරම අපි නොදන්නා බව, අපි තුළ තියෙනවා කියන තැන ඉඳලා. දන්නා බහ තුළ දැනගන්න දෙයක් නෑන. නොදන්නා බවමයි අපි තුළ තියෙන්නේ කියෙන තැන ඉදලා විවෘත භාවයෙන් යුත්තව අපි ධර්මකාරණා තමන්ගේ ජීවිතයට ගලපගන්න. එක තමයි බොහම වටින්නේ. ඒ තුළ තමයි අපිට අදදවස්සෙදි දකින්න තියෙන වර්තමාන සමාජයත්තුල ඔන්න ඔඒ කාරණාව නැති නිසයි ගැඩලු උස්සන්න වෙලා තියෙන්නේ. අපිට අද අහන්න ලබෙන ප්‍රධාන මාතෘකාවක් තමයි ධර්මය විකෘති කරනවා. මේක අපි හැමෝටම සුලබවා අහන්න තියෙන මාතෘකාව ධර්මය විකෘති කරනවා කිය එක. ඇත්තට ම අපි බලන්න ඕන කොහොමද මේ තතාගත ධර්මය විකෘති වෙන්නේ කියේලා සතාගත ධර්මය කාටද විකෘති කරන්න පුළන් කොහමද විකෘති වෙන්න කියලා චුට්ටක් හොල බලන්න වෙනවා. අවබෝධී. මේ බුදුරජාණන් වහන්සිගේ ධර්මය කියල කියන්නේ ඇත්තටම ලෝක තියන ඇත්තම ඇත්ත. ඒ ධර්මමාර්ගය කියල කියන්නේ ලෝකෙ තියන එක නියයක් මෙවේ අරම මුලින් කිව වගේ. සියල්ලු න්‍යායන්ට පොදුවිච්ච මූල ධර්මය න්‍යායේ කවදාකුවත් වෙනස් වෙන්න නෑ ඒ ඒ විදිහමයි කොයිතරං කාලයක්ගත් කොයිතරං කළගත වනත් ඒ නය කවර කලකවත් වෙනස් නොවන ලෝක අථාර්තය එනඒ ලෝකයේ අතහාර්ථය බොරු කියලා කාටවත් කියන්න බෑ හැබැයි පුළුවන් කමක්ති නො මෙන්න මෙහෙම දෙයක් කරගන්න කොහොම දෙයක්ද තමතමන්ගේ විකෘතිවිච්ච මනස තුළින් ගොඩනගාගත්ත න්‍යායක් තුළ තමන්ට අතරමං වෙන්න පුළුවන්. තමතමන්ට පුළුවන් තමතමන් තුළ විකෘති භාවයක් ගොඩනගාගන්න. බුදුරජාණන් වහන්සිගේ ධර්මය විකෘති කරන්න මේ තුන් ලෝකෙ කාටුවත් බෑ. බැරිවෙන් හේතුව බුදුරජාණන් වහන්සසික ධර්මය තුන්ලෝකෙටයි තිනෙති නිසා. ඒ ධර්මය තුන්ල්ලෝකින් විදිච්චදන තුන් ලෝක ඇතුලි පුළුවන්කම තියෙන්නේ අපිට අපේ මනස්ස වියවුල් කරගෙන විකෘති කරගෙන ඒ තුන්ලෝකෙෙන්ම ගැලවෙන නිදහස්සෙන ප්‍රතිපදාව වහගන්නයි ඔතනයි සැබෑහම විකෘතිය තියෙන්න්න. බුදුරජාණන් වහන්සික ධර්මය තුන්ලෝකින් එතර වෙන්න පෙන්න්න පු ධර්මයක් ඇතුළ අපිට යුද්ධ කරන්න දෙයක් නෑ. බුදුරජාණන් වහන්සක ධර්මය අපිට අවබෝධ කරන්න තියන්නේ ඉංග්‍රීසි බාසාාවෙන්ද දෙබල බාසාාවෙන්ද සිංහල බාසාාවෙන්ද පාලි බාසාවෙෙන්ද. ැ අපිට කියන්න පුුවන්ද බුදුරජාණන් වහන්ස ධර්මය අවබෝධ කරන්න පුළුවන් අහවල් බාසාාවෙන් කියලා. එම පණවන්න බෑ. එදවට බුදුරජාණන් වහන්සක ධර්මයට... ඇත්තටම භාසාාවක්නය දර්සනයට අපිට පුළුවන් තුන්ලෝකින් එතර වෙන දර්සනය ඕනෑම භාසාාවක් අනුගමනය කරමින් එය දර්සනය මතු කරගන්ට එහන් දැ ම මෙහෙමහන්නංකෝ අනිච්ච දුක්ක අනත්ත ද හරි අනිතිය දුක අනාත්මද හරි ද අපිට ප්‍රශ්නයක් නෙනේද අද මේකට යුද්ධ කරගන්න බෙදිලාඉන්නවා. දැ මේ යුද්ධය කොයිතරන්ද කිවොත්හෙම අර අපි ඇත්තටම යුද්ධයක් කරනකොට කොටි හමුදාව වගේ. එ දෙපැත්තේ මහා වෛරයක් ගිනි පුරවනො වගේ දැම් බුද්ධ ශාසනය දෙකට වෙමින් දැම්මකක්ද කරන්නේ දෙපැත්තට බෙදිලා එහ මෙහෙට ගහනෝ මෙහෙ එහට ගහනෝ. දෙ එතකොට, ඒ ගිනිි පත්තු කරගත් එකක් ඇතුලෙ අපිට තේරෙන්නවන්නම් අපි හිතල බැලුවොත් නිවැන්න දහමක් තිබුණනං එච්චර ගින්න පත්තු කරගන්න ඕනිද. නිවැන්න පෙතිපදාවක් තිබුණ නං එච්චර ගින්නා පත්තු කරගන්න ඕනිද. අවශ්‍යනෑ. ඒය ගින්න පත්තුවෙන්නෙම තමතමන්ගේ මනස තුන්ලෝකෙෙන් මිදන තැනකට පත්විච්ච නිසාද, සුල්ලෝකෙන් මිදන ධරමය වෙහිච්ච විකෘති භාවයකට පත්ච්ච නිසාද. මනස විකෘති විච්ච නිසා. එනම් අපිට කියන්න පුළුවන්ද අනිච්ච කියන බුද්ධ දේශනාව තින බුද්ධ භාසිත වචනය අරගෙන බැලුවට පස්සේ. එ අනිච්ච කියන පද එක තැනකට සීමා කල්ල මේක මෙහෙම මහි කියලා දක්වන්න බෑ. ඒකට හේතු අපි... චුට්ටක් විමර්සණය කරල බලන්න ඕන. ත්‍රිපිටක ගත ධර්මකාරණාවක් අපි ගලපගන්නකොට තුන් ලෝකට අයිති න්‍යය ධර්මයකින් අපි එක ගලපගත්තො තින් ලෝක වැඩපිළිවෙලකට වැටන විදිහයට අපි ගලපගත්තො තින් ඒ තියෙන්නේ ලෝකෙ සැරිසරන්න ඕන ලෝකෙ විකෘතියට අහුවෙන ප්‍රතිපදාව. හිතන්නකෝ ්‍රිපිටි කිය තියෙන අකුරු පදවැල් වචන ටිකක්න.ය අකුරු ඇතුළෙ කොල ඇතුලේ වචන ඇතුලි නිවන නෑන. අපිට බැරිද අකුරු ටි අපි අපේළඟ තියෙන දුෂ්ටියට අනුකූලව ගලපගෙන විවිධ විවිධ විදිහයට පෙන්න්න පුළුවන්කම නැද්ද පුළුවන්කම තියෙනවා. මොකද මම පුංචි කාලින් දලලා දැක්ක යම් දරසන දෘෂ්ටියක් තියෙනවා ඒදදුෂ්ටිය ඇතුළ ඉඳලයි මංගේ අකුරුටික ගලපගන්නේ. තවෙනෙ ගලපගන්න තමන්ගේ දදුෂ්ටිය තුළ ඉඳල අකුරු පදවල්ටික. එනම් හොදයට තෝරගන්න. ඒ අකුරු පදවැල්ටික අපි උපයෝගි කරගන්න ඕන තුන් ලෝකෙන්ම මිදන දරසනය පෙතිපදාව පහළ කරගන්න. අන්න එතයි අපට බුදුරජාණන් වහන්සේගේ සැබෑම ත්‍රිපිටකේ කියනෙ එක එටන්නේ ත්‍රිපිටක ධර්මය අපිට ගලපගන්න පුළුවන්කමල බෙන්නේ දැන් හිතන්නකෝ ඔන්න අපි තරක කරන්න පුළන් මෙහෙම රූපය අනිච්චයි ඔන්න දැන් වචන කියනවා එසවට කියනවා අනිත්‍යයි කියන එක වැරදි රූපය අස්තීරයි කියලා කියන්න බෑ ඔන දැ අපි එක මතයක් ගොඩ නගෙන ඉළඟට කියලා රූපය කියන එක අස්ථීරයිනවේ කැමතිසේ නෑ දැන් ඔන්නද මේ මස දෙක ඔප්පු කරන්න අපීතමක දෙබැත්තකින් සටන් කරනවා කියලා ත්‍රීිපිට කිය පෙල්ලල බැලුවම තියෙනවා රූපය ඔය වචන දෙකම පාවිච්චි කරලා විස්තර කරලා. ඉති එතකොට අපිට තේරෙනවා අපිට එකත් තැනකට සීමා වෙලා එක ගැන කතා කරන්න බෑ එක තැනකට කොටුවෙලා අපට එක කතා කරන්න බෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි බොහෝම පරිස්සමට තමයි දරාගණටෝ නැයි මංහෙම කියන්නේ බුද්ධ ශාසනය කියල කියන්නේ භයානක විසගෝර සරපේ මේක බුදුරජාණන් වහන්සේ පෙන්න්නන්නේ බුද්ධ ශාසනය භයානක විසගෝර සරපයක් කියනවා බැරදි විදිහෙන්ට මේ කල්ල ගත්තුතින් අපිට වරදින තැන හිතාගන්ටවක් බැරි තරක්. අපි ගිල්ල හුබාගට අතදානකොට විශාල නාගේකින්න හුබාකට ගිල අතදාන්ට යනවා ලොකු අවධානමක් නැද්ද නොකු අවධානුමක් තියෙනවා දානකොටම හරියටම කටාරින්න බැරිවෙන්න ඔළුවෙන් අල්ලගත්තතින් ඇදලා ගන්න පුළුවන් එලියට වලිගේ පැත්තින් හරි වෙන කොතනින් හරි අල්ල දකරෝතින් දශ්ට කරනවාදන දරනාගයා දශ්ට කරනවා අන්නේ වගේ තමයියේ මේක දැඩිසේ ග්‍රහණය කරගන්ට කලින් හරියටම විවෘත්ත තැනඉදල විමර්සනය කරගන්න එක පාට අල්ලන්න යන්නපා එක පාට කොතනවක් ග්‍රහණය කරගන්න හදන්නපා බොහොම වටින දෙයක් මේ බුද්ධසාසනි කටයුතු කරන කොට. නැත්තම් අපි වර්ගවාද වෙලා අපිට තියන්නේ හැම දාම ගිනිපත්තු කරගන්න විතරයි. නිවෙන්න තැනක් අපිට හොයාගන්න වෙන්න නෑ. ඔය කාරනාටික ම මුලින්ම මතක් කළේ අපිට අදදවසිදි අපේ සමාජ තත්ත්වය පිළිබඳ පුං චියාවවබෝධයක් ලබල දෙන්න පෙන්නල දෙන්න වෙන ඒකට නෙවේ ඊළඟට අපි හිතල බලමු මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුදුරජාණන් වහන්සේ අවුරුදු හතලිස් පහක්තිසේ දේශනා කරනකොට අපි දන්න උන්වහන්සේ බොහෝම පාගමනින් යොදුම් ගනම් වැඩම කරලා පුද්ගල්ලයෝ එකක්නාා හොයාගෙන ගිහිල්ලා බොහොම කරුණාවෙන් දේශනා කළා. එදෝට මෙහෙම දේශනා කරනකොට එ බුදුරජාණන් වහන්සේගේ අපිට සූත්‍රාන්ත්‍ර ගත ධර්මකාරණා ඇතුළේ දකින්න ලැබෙනවා බොහෝ ස්්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ විවිධ න්‍යායන් ොස්සේ විවිධ පැතිකඩ ඔස්සේ පෙන්නපු විග්‍රහ කරපු ධර්මකාරණවා එතකොට අපි අද දවසිදිී බොහෝ වෙලාවට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගලප ගන්නකොට අපි අතර තියෙනවද නැද්ද මතයක් සූත්‍ර දේශනාවන් ගොඩාක් සරලයි අවිධර්ම දේශනාවන් ගොඩාක් ගැඹරුයි කියලා එහෙම මතයක් අපි ළඟ තියෙනවනේ දැමම් මෙහෙම කියන්න දැන් අපි හිතල බලමුකෝ මේ සූත්‍ර දේශනාවන්න ඇත්තටම සරලවෙන්න ඕෝන අභිධර්ම දේශනාවන්දි කියල පොඩ්ඩක් විමසල බලමුකෝ. වැරදි මතයක ුත්තියන අපි අතර අභිධාරමය දේශනා කළේ භික්‍ෂුන් වහන්සේලට නෙවෙයි කියලනේද. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ බොහොම කෙටියෙන් පෙන්නපු ධර්මකාරනා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් භික්‍ෂුන් වහන්සේලාට සවිස්තරව පෙන්නලදීලදී. එතොට අභිධර්මය බොහෝ දේශනාවන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ. එතවඩේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේවා දේශනා කරේ භික්ෂුන් වහන්සේලාට. ඇයි භික්‍ෂුන් වහන්සේලාට මෙන්න මේ න්‍යාය ධර්මටික මත පදනං වෙලා තමයි ධර්මය දේශනා කරටුවෙන්. සූත්‍රපිටකේ හරියට යම් විසේසඥඥ වෛද්‍යවරයක තමන්ගේ දැනුම භාවිච්චි කරලා ලෙඩ්ඩු පරික්ෂ කල්ලා ලියල දීපු බෙත්තුන්න ටික වගේ දැ ලෙඩෙක්ව පරික්ෂ කරලා බෙහෙතක් නියම කළ තුන්ඩු ටිකක් ලියල ලියල දෙනව බෙට්ටික අන්න ඒටික වගේ තමයි සූත්‍රපිටකේ තිනු ධර්ම කාරණ. බදුරජාණන් වහන්සේ තමන්ගේ නුවන පාවිච්චි කළ ඒ ස්ශ්‍රාවකයයටට ගැලපෙන්න ක්‍රමයකට පෙන්නල පෙළගස්සල කියල දීපු ධර්මකාරණ. එතකොට අභිධර්ම පිටකය ධර්මකාරණ කියල කියන්නේ හරියට විසේ සතඥ්‍ය දැනුමෝවාගේ. එ අභිධර්ම පිටකේ තියන්නේ පුද්ජලය කරමුණු කරල පෙන්න පු ධර්ම කාරණ නෙවේ. සහමුලින්ම තියන්නේ න්‍යාය ධර්මය විභජනය කරලා බෙදලා වෙන් කරලා විග්‍රහ කරලා මූල න්‍යායධර්මටික පැහැදිලිවම සවිස්තරවම විස්තර කරපු කාරණාටික තමයි අවිිධරම පිටි කේඇතුලෙ අපිට දකින්නට පුුවන් කමතියන්නේ. දැ මෙහෙම හිතන්නකෝ. යම්කිසිේ බෙහෙත් ලියන තුන්ඩ ටික පරරික්ෂා කරලලා බෙහෙත් දෙෙන මනුස්සෙක් හිතනවා පාමිසදගන්න බෙත් තුන්ඩු ටි එක්ව කරගන්න මටත්දැම් පුළුවන් මේ බෙහත්තුන්ඩු ටික දිහා බලබලා දොස්තර මහත්‍යාව මරලයිවර වෙලා බෙහට්ටික දෙන්න ඒ දොස්තර මහත්්‍ය මහා විශාල මුදලක් හොයනවා මට එච්චර බෑ දැම්මං ඒ නිසා මොකදද කරන්න ඕන මේ දොස්තර මහත්්‍යාව මරලා මම මේ දැ බෙත් තුන්ඩ ටික බල බල්ල මට දැනුම තියනවා එනි මම් බෙහෙත්දෙන්ට යනවා කියලා මේ පාමිසින්න මනුස්සයා බෙහෙත් දෙන්න ගියොත් මොකක්කයිද. කල්පනා කල්ල බලන්නකෝ. එහෙම බෙද දෙන්න ගියොතින් වරදින්න තියෙන අවස්ථාව සෑහට වැඩීද නැද්ද. බොහෝසයින් වරදින්න පුළුවන්. වරදින්න තියෙන ඉඩකඩ බොහොම වැඩි මහා විසාාල හානිියයක් එන්න පුළුවන් කමතියනවා. දැන් කල්පනා කරන්නකෝ. වෛද්‍යවරයක් කළේ තමන්ගේ තියන විසේස්‍ය දැනුව පාවිච්චි කරල. තමන් කි තින අධදැකීම් ටික පාවිච්චි කරලා රෝග්‍යයා විනිශ්්‍යය කල ඒ රෝගයාට අවශ්‍යදේ අවශ්‍ය මාත්‍රාව නියම කළ හරියටම අධදැකීමෙන් යුත්ව දෙනවා. හැබැගැන් ඒක කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ අර පාමිසිය බෙත්තුන්වදිහා බල බෙහෙද්දිීපුු මනුස්සියට. දැන් කල්පනා කල්ල බලන්න අපිට යම් ධර්මකාරණාවක් විතරක් නෙවෙයි. යම් අපිට ලෝකෙතියන යම් න්‍යායක් වුනතුන් සවිස්තරව විස්තර කරලා අර්ථකත නැතුව විග්‍රහ කරලා කියල දෙන දේද සරලවෙන්ටෝන, ෝට් නෝට්ට එකත සරල විින්ටෝන විස්තර අර්ථකථනය සරල වෙෙන්ටෝන නේද දැන් අපිහිත්තම කොන්න වෛද්‍යවරය කරන්න පුළුවන්ද බේත්තුවන්ට ටිකක් කියවන්න දීලා කියලා දෙෙන මේ බෙේත මේකට මේ බෙහෙත මේකට එම කිය දලා පුළන්ද වැඩේ කරන්න දැන් හරි හෙම කියලා පුළුවන්ද වැඩේ කරන්න හෙම කරන්න වෙන්නේ එනිසා ඒක ක්‍රමාණුකූලෝ පිළිවෙල්ලව පිළිවලට ඒක තියෙන වපසරිය විග්‍රහ කරලා විස්තරාත්මකව ඒ කියන දැනුම් පරාසේ ලබා ගන්නවද නැද්ද ලබාගන්න. අන්න ඒවාගේ තමයි අපිහිතම අපිට ගනිතය සමීකරණයක් දෙනෝ හදන්න දැන් හදපන් කියලා. න්‍යායව ගන්නන්නේ නෑ පුළුවන්ද වැඩේ කරන්න ක්‍රගණඩ වෙන්නේ එ හොදයට කල්පනා කරන්න කාට හරි අවිධර්ම පිටකය ගැඹුරු වෙලා සූත්‍රපිටකය සරල වෙලා තියෙනවනම් ඒ හරියටට බෙහෙද්දීපු පාමිසට මනුස්සිය වගේ. ඇයි විස්තරාත්මකව සවිස්තරව ධර්මය මූලධර්මටික විස්තර කල්ල විභජනය කල්ල විග්‍රහ කරපටික ගැඹුරු වෙන්න ඒ අනුගමනය කල්ල දී පපු අර සෝට් නෝට් එකක බෙත්තුුන්ඩු ටික හරි සරල වෙන්නත් පුලංකමක් නෑනේ. එනන් දැන් අපි තෝරගන්න වෙනවා අපිට අදදවසිදි වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ වෙඩා. ඔන්න සූත්‍රපිටකේට ගිහිල්ල බැලුවට පස අපිට දකින්න බහුලව දකින්න ලැබෙන වචන තුනක්තමයි අනිච්චයි දුක්කයි අනත්තයි කෙන වචන තුන්න. ඇත අනිත්‍යයි දුක නනාත්මයි ආලතියන විදිහකට. එතනද කියනවක් කහොමද වැඩිපුරම අපිට දකින්න ලැබෙනවා මහනෙන ඇහැ අනිච්චද දුක්කද එතකොට කියනවා දුකයි. අනිච්චයි කියල කියනවා. ඇහැ සුකද දුක්කද දුකයි. එතකට ඇැ අනත්තද කියහනවා දැ කල්පනා කරල බලන අත්තද අනත්තදි කියලා හනතර අනත්තයි කියලා කියනවා. දැ මේටික අවබෝධ කලා ධරම අවබෝධ වනා කියලා තියෙනු ඔය දිට තමයි ගොඩත් තැංගල තියෙන්නේ හැබැ අනිච්චය කියන්නේ මොකක්ද කියල විග්‍රහයක් අපිට සූත්‍රපිටික දකින්න නෑ බොහෝ තැංවල නෑ දුක ගැන පුළල් අරථ විග්‍රහයක් දකින්න නැහැ අනත් පිළිබඳව පුළුල් විග්‍රහයක් නෑ දැන් ඊලංකට අපි හිතල බලමු ඔන්න දැන් එහැ අනිච්චයිකවට පස්සේ අපිට යම් තැනකින් මෙහෙ මහන්න ලැබෙනවා. ඔය ඇහැ කියන එක ස්තීර පැවැත්මක් නෑ ඕක නැති වෙලා යන එකක් ඕක කැඩෙන එකක් ඕ කුඩුුවෙන එකක් ඕ බිදන එකක් ඒ නිසා ඕක අස්තීරයි කියලා ඔන්න එකක් ගහන්න ලැබෙනවා. තවතැනකින් අපිට අහන්න ලැබෙනවා ඇහැ කියන්නේ කැමැතිසේ නැති එකක්. ඒ අපිට කැමැති විදිහට තියන්න බෑ. අපි කොයි තර ඒක කැමැති විදිහට තියන්න උත්සාහගත්තත් ඒ එක මොකක්ද වෙන්නේ අකමැති විදිහටම වෙනස් වෙලා යනෝ. දැන් එතකොට කල්පනා කල්ලා බලන්න? බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියල කියන්නේ. හුබ්බේ අනුනු සුතේසු දම්මේසු එකට අපි කියනවා පෙර නොයිසු විරු ධර්මයක් කියලා. එතකොට ඇහැ වෙනස් වෙනවා කිය කිවට පස්සේ අපි දන්න ටිකම්මද නැද තියන්නේ හැඩෙනවා බිඳනවා වෙනසෙනවා නැති වෙලා යනවා වෙනස්වෙනවා අපිට කැමිති විදියට තියන්න බෑකිවට පස්සේ. ඒක අස්තීරයිකවට පස්සේක පෙර නොයිසු විරධහමක්ද අපි දැනගෙන්න්න හිටපු දන්න කියන ටිකමද අපි දැනගෙන හිටපු අපි දන්න කියන ටිකම ද ඔය ටික අපි දන්නවාද නැත්්ද. ඕක නොදන්න කෙනෙක් කිලීද මේ ලෝකේ ඉන්දී කවුරහාරේ? අද බද්ධික කෙනෙ කිියෝද නැත්තං හැම කෙනාම් ඇැ කැඩෙන බව බිඳන්න බව නැතිවෙන්න බව වෙනසෙන බවදන්නවා ඒ අපිට කැමතිදිට තියන්න බැරි බවදන්නවා ඒක පෙන්නේ නැතිව වයිසටයන කොට දන්නවාද නැද්ද මේක නොදන්න කවුරු හරන්නවාද නෑනේද දැන් ඕකද චතුරාි සතතිය පෙන්න පුදුකය ප්‍රශ්නය අද නැද්ද ඕක දැකලා නිවන් දකින්න ඕනං අලුතෙන් අපිට දකිින් අවබෝධ කරන්න නිවනක් තිබිල නෑ. දන්න ටික මාපි මෙනෙහි කරන බවද්ධනයක්ද තිබිලා තියෙන්නේ. ඕනව දෙයක් එකදිගට මෙනෙහි කරනකොටේඒත් ඒ අරමුණේම පිහිටලා සමාධයක් ඇතිවෙන්න ඇත්ද. ඕක විතරක් නෙවෙයි. අපි කවුරුහරි කෙනෙක්, සිින්දුුවක් දිහා අරමුණු කළ එක දිගට අහගෙනින් නොකොට ඒකම ඒකම අහගෙන හිටියොත් ඒ තුළම පිහිටලා ඒ සමාධියයක් හැදෙන් ඇත්්ද. සමාධයක් හැදනෙනවා චිත්‍ර ඒකාග්‍රතාවයක් හැදෙනෝ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කළේ චිත්‍ර ඒකාග්‍රතාවයක් ඇති කරගන්න නෙවෙයි. සමාධියක් උපදවගන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ, හිස්සෙක් ලෝකධාතු තලයෙන් අපිට මිදන්න තුන්ලෝකින් අපිට මිදෙන්න. එනම් දැන් හිතල බලන්න අපිට මුණහරේ අපි නොදන්නා දෙයක් අපිට හම්බුනාද කියලා ඇහැ කියන එක අපේ කැමැතිසේ අපිට පවත්වන්න බෑ කියලා දැක්කතැන හරි. ඒහැ අස්තීරයි කියලා ගත්ත ජන හරිේ. අපි ටමුතු දෙයක් හම්බුුණි නෑ අපි දන්න ටිකමයි. අපට අලුතෙන් න්‍යායක් හම් බුණේ නෑ. එතට හිතන් ොකු ඒක තමයි බුද්ධ දේශනාව අපි දන්නව කියලා හිතාග නීටයනන් අපි ඔොක්කොම නිවන්ද කළලා ද නැද්ද ද. අපි නිවන්නේ කළා. ඒකනන් චතුරාරි සත්‍ය අපි ඔක්කොම නිවනවපෝධ කරලා. එනම් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ දන්න බවක් ඇති කරගන්නද, දන්න බව ඇති කරගෙන මාන්‍යයෙන් ඉදිමෙන්නද සසරදු කෙරවල කරලා මේ තිස්සේ ලෝකදාාතතලෙන් මිදන්නද. මේ තිස්සේ ලෝකදාාතතලෙන් මිදන්න. දැන් අපිට තියනව ඒ වචන ටික මහලා අන්න අපි ගලපගත්තා අපි දන්න නියාය ධර්මය ඒකයි මම කිව්වේ අපිට පුළුවන්කම තියෙන්න්නේ වචනහලා අපේ න්‍යායට පාදක කරගන්න. ඕතම අපි කරගන්නේ හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන එක පුබ්බේ අනුනුසුතේසු දම්මේසු මේක පෙර නොවසූ විරෝ ධර්මතාවයා එන අපි කල්පනා කල්ල බලන්නෝන බුදුරජාණන් වහන්සේගේ ධර්මය කර්ම පලවාදයක් ද හේතු පළධර්මය තු පල දහම කියලන පියහු වේ. හැබැ අපි අදවෙලකොට බුදු දහම විදිහට දැනගෙනඉන්නේ හේතුඵල දහමද කර්මඵලේදි කියල පොඩ්ඩක් හොල බලන්න වෙනවා. අපි තාම හිතාගිනිඉන්නේ බුදුරජාණන් වහන්සි කියල දුන්නේ පෙරකරපු පිනක් නිසා අපි මෙහේ ඉපදනා පුං්්‍ය විපාකාද සැපවිදිහට ලබනවා පාප විපාල්කාද දුක විදිහයට ලබනවා. අද පින්කරගත්තොත් හෙට ගිහිල්ල සුගතියට යනවා අද පවකරගත්ොත් හෙට ගහිල්ල දුගතිී ඉපදනෝ ද ඕකද බුදුරජාණන් වහන්සේ වෙෙන්න්නපු දර්මය අපි දන්න ටික ඔතනද නැද්ද තරහයන්න පුළම්මම් මේ කියනොකොට හැබැයි ප්‍රඥාවෙන් නිමරසනය කළ බලන්න ඕක බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් හිටපු ආලාර කාලාම දැනගෙන හිටියා ද්දලාම පුත්‍රල දැනගෙන හිටියා. නිගන්ට නාතපුත්තල දැනගෙන හිටියා. නිගන්ට නාතපුත්ත කොයිතරම් පවට බයයි දෙකිව්වොත් ඇල්වතුරත් නිවෙල බොන්නේ. ඒ තැන හිටියේ. පාර ඇවිදිනකොට අතුගාල ඇවිදින්නේ සත්තු මෙරෙයි කියල බයට ඒ තරම් පාපිට බයයි. පවු කොල්ලොත් දුගතියට යනුව කියලා. ද්‍යානාස්ට අට්ට සමාපත්ති උපදවගත්ත ඕන තර අ්‍ය ශ්‍රාස්තෘුවරු හිටියා ඒ ශ්‍රාස්තෘුවරු පවා දැක්කා කරමයයි කර්මපලයයි කෙන සිද්ධාන්තය හැවයි පටිච්ච සමුපපාද ධර්මය දකින්න පුළුවන්කම ලැබුණි නෑ හේතු පල ධර්මය කියන කවබෝධ කරගට ලැබුණි නෑ හේතු පලයක කියන්නේ පෙරකරපු කර්මය හේතු අද ලබන විපාකය පලය නෙවේ ඒක කර්ම පලවාද හේතුඵලදහම කතා කරන්නේ අවිද්‍යාපච්චා සංකාර කියෙන තැනින්. හේතුඵලදහම කතා කරන්නේ අවිද්‍යාව නිසා දුකටපත්වෙන විදිහත් අවිද්‍යාව හේතු කරගෙන දුකවදාවෙන දිත් අවිද්‍යා නිරෝධෙන් දුකනිරෝධ වෙන් විදිහත්මයි බුදුරජාණන් වහන්සේගේ ධර්මී හේතු පලය විදිහට පෙන්න්නන්න. හැබැයි අපිට තියන කර්ම පල නියාය කියන්නේ ලෝකෙට අයිති දෙයක් නිසක. ලෝකෙන් එතර කරවන හේතුඵලනියා එනෙවෙයි. දැම් මම්ක මෙහම පැහැදිලි කරල්ල දෙන්න චුට්ටක් උත්සාහාවන්ත වෙන්නම්. දැන් අපි ඔක්කෝමලම ලෝකෙ කටයුතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මතාවයට අනුකූලව ධර්මය අවබෝධ කර නියයක් ඇතුළ දි කලා තෝරගන්න චුට්ටක් උසහවන්තවමු. බුදුරජාණන් වහන්සේ රූපය අනිච්චයි කියල කිව්වට පස්සේ. දැන් අපිට හිතනවනේ දෙකේක විදිට අපිට මතක් වෙනවද නැද්ද. රූපය අනිච්චයිකවම අපේ ඔවලුවට එකක විදිහට එකක දේවල් එෙනවද නැද්ද. එම්. මෙතන ඉන්න දහයක් ගත් ොත් ද ආකාරයකට එන්න බැරිද. පුළුවන්නේ ආකාර දහයිකට හිතෙන්න්න පුළුවන්. එතකොට? අපි හිතන ආකාරයට නැතිවුණන පොඩ්ඩ කවල් ද නැද්දමිටි වෙන එකක් කියයලට චුටකවුල්. ඒ සාමාන්‍ය වභාවයක්. හැබැයි අපි දකි ඕන අපේ ආකාරේද එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ආකාරය කු මද්ද කියන එක තෝරගන්නයි අප උත්සාාවන්ත වෙන්න ඕන. ඔන්න දැන් කල්පනා කරන්න, රූපය කියපු ගමන් අපේ ඔලුවට එනෙමකක්ද. ගස් ගල් ඉරහඳ තාරකාමේටිකදැද අප ඔලුවට එන රූප කියපු ගමක්. හැබැයි රූප කිවම් හොදට තෝරගන්න වර්ණ රූප සද්ධ රූප, ගන්ද රූප, රසරූප, පොට් අබ්බ රූප කියල බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. චක්කු රූප සෝත රූප, ගාන රූප, දි්‍යාරූප, කායරූප මනෝරූප කියල විස්තර කර. එ මේ ගස්ගල් නිරහඳ තාරකා කියලා බුදුරජාණන් වහන්සේ රූප විස්තරේදි කළේ නෑ. එනම් දැන් කල්පනා කල්ල බලන්න රූපකිව්වට පස්සේ අපි හිතනෝට වැඩිය සීමාවක් ඉක්මෝලයන්. ඉඩ පසේ වර්ණ රූපකිවට පස්සේ අපේ ඇවලුවට එනෙමනාද. කහපාට කොළපාට, නිල්පාට රතුපාට දම්පාටෙන් හැදිච්ච දේවල් මල් පෝච්චි යෝදනැ දෙන්නේ. ි ලන්න ඕ බුදුරජාණන් වහන්සේ කිවේ ඒකමද කියලා. තෝරගන්න වන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රූපය අපි කාටවත් දකින්න බෑ කියලා. දැන් අපේ දේට සම්පූර්ණය විරුද්ධයිද නැත්්ද. තැම් බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේක ත්‍රිපිටකේ අපිට හයල බලන්න පුළ ඕන තැනක සබ්බන් රූපන් අනාරම්ම නං. රූපය අරමුණු කරන්න බෑ කියනවා. සබ්බාන් රූපන් චිත්ත විප්පයුත්තම් රූපය කවදාකවත් හිතට හම්බු වෙන්න නෑ කියනවා. ඊළඟට පෙන්නනවා රූපය කියන්නේ පෙර නොතිබීම හේතු ප්‍රත්තියෙන් හටගෙන ඉතිරි නැතුව නිරෝදධ වන ධර්මතාාවයක්. දැන් ඔන්න ඒ විදිහට පෙන්න්නවා බලමු අපිට රූපය අනාරම්මනද ආරම්මණද. අපි දන්න මට්ටමෙන් අපිට රූපය අරමුණු කරන්න පුළුවන්ද බැරිද අපි ඉන්න පුළුවන් කියෙන තැනක. අපේ හිතට රූපය මිනහි කරන්න බැරි ද අපි ඉන්න පුළුවන් කියෙන තැනකේක තම අපේ ලෝක පැවැත්න. ඊලාඟට අපි ඉන්නේ. පෙර නොතිබීම රූපය හටගන්නවා කියන තැනකද කාලෙක ඉඳල රූපය තියනවා දැමුත් තියෙනවා නාගෙතයටත් යනව කියන තැනකද. අපි ඉන්නේ තැනද නැද්ද. එහෙමනම් අපි ඉන්න තැනඉඳලා රූපය කැමතිසේ නෑක කියකෑ ගැහුවත් වැඩක් වෙන්නේ නෑ. අස්තීරයි අස්තීරයි කිවත් වැඩක් වෙන්නේ නෑයි. අපි රූපය කැමැතිසේ නෑ කියලා හරි අස්තීරයි කියලා හරි මොන්න විදිකට හරි ගලපගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සි පෙන්න්න පු රූපය නෙවෙයි අපි ගලපගෙන තියන අපි දන්න රූපයද නැද්ද අපි හිතං ඉන්න ටික. එක පාරම අපිට රූපය හම්බෙන්න්නේ නෑකිවට පස්සේ පිළිගන්න බෑ වගේ එක පාරම රූපය පෙර ඉඳල එනඒ එකක් නොේ පෙර නොතිබීම හේතු ප්‍රත්තියෙන් හටගෙන ඉතිරි නැතුව නිරෝධ වෙනවකෝම අපිට පිළිගන්න බෑ. හිතැන් රූපය අරමුණු කරන්න බෑකුවට පස පිළිගන්න බෑ වගේ ඉතෙනවා. හරි අපි ඒටික චුට්ටක් පැත්තකට තියමු. බුදුරජාණන් වහන්සේ පෙන්නෙනවා ඇහැ දකින්න බෑ කියලා. අනිදස්න එක කන අනිදස්සනයි නාසේ අනිදස්සනයි දිවානිදස්සනයි කයානිදස්සනයි. ඇැ කන නාසේ දිවසරීරය කවදාවත් අපිට දකින්න පුළුවන්කමක් නෑ කියලා. හැබැයි අපි අද ඉන්න මට්ටමේදී අපිට ටික දකින්න පුළුවන් කියන දැක් මද නැද අපිට තියන්නේ. අපිට තියෙන දකින්න පුළුවන් කියන එහ දැන් චුට්ටක් හිතල බලමු අපි ඉන්න දකින්න පුලුවන් කියන දැක්මක් ඇතුලෙනම්. අපි ඉන්න හැකණ නාසේ දිවසරීරය අපිට පේනවා කියන තැනක නම් අර බුද්ධ දේශනාවට අපි කිට්ටු කරලවත් නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම පරියාය උණුසුමවත් අපි ළඟ ටැවිල්ල නෑ අපි තනිකරම ලෝක නියායක් ඇතුළෙ තාම කොටුවෙල ඉන්නේ. එහෙම අපිට බුදුරජාණන් වහන්සගේ න්‍යාය තේරුණ නම්මලහකටත් අපි මේ සසරින් ඉතර වෙලා. දැන් අපි ඇයි මේක මෙහෙම දේශනා කරන්න හේතුව කියලා චුට්ටක් හිතල බලමු. මං මේකට ප්‍රායෝගිකව අපිට දකින්න පුළම් පුංචි උපමාවක් ගන්න එතන දිමං උපකල්පනය කරන්න ඔබ ඉන්න ලෝකයේ ඉඳල මේ උපමාවමංගන්නේ. ඔබට අදදවසිදිය ඇහැ මේකද නැද්ද ඔමට අදදවසිදිය ඇහැ දකින්න පුළුවන් මට්ටමක් නතියෙන්න්නේ මං එතන් ඉඳල පුංචි විස්තරයක් කරන්න. දැන් හිතන්න මේ වටාපත දිහාබලන්නකෝ දැන්... මේ ඔබට පේනවා කියලමදනැත් ඔබට හිතෙන්නේ. රූපය පේනවා කියලමනේද හිතෙන්නේ. අපිට එහෙම මයි හිතෙන්නේ. අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා ජුට්ටක්. වටාපත ඇවිල්ලා ඔබේ ඇහේ වැදුනද නැනේද වටාපත ඇහේ ඇවිල්ල වැදු නෙන හැ ඇහැවිල්ල වටාපති වැදුනද ඒත් නෑනේද එහෙමනම් ඇහැට එන්නේ වර්ණ ආලෝක කදම්බයක්දද නැද්ද. ආලෝක සඥාවක් නෙවෙේද න්නේ ඇහැට එන්නේ ආලෝක සඥාවක් මමේ ඔබ ඉන්න මට්ටම දල කතා කරන්නේ. ද කාටත් පැහැදිලිද නැද හැට වටාපති දෙන්නේ හැට එන්නේ ආලෝක සංඥාවක්ද එන්න ආලෝක සඥාව එනම් වටාපතාවද ආගනෑනේද ඇහැටාව සම්පූර්ණයෙන් ආලෝක සංඥාව එතකොට තව පැත්යකින් කියනවන ආලෝක සංඥාව ත්‍රමානයිද නෑනේද ආලෝක සංඥාව 3D 2D ක ලපි කියන්නේ ්‍රD කියන්නේ ත්‍රමා 2 කියන්නේ පලට්ට එකට එතට ආලෝක සංඥාව කියන එක ත්‍රීඩ එකක් නෙවේ එසවට දැන්කල්පනා කරන්න ඇහේ ඇවිල්ල පතිත වුණේ ටඩ විච්ච වර්ණාලෝකයක්ද නැත්්ද වර්ණාලෝකයක් එතකොට මෙන්න මේ වර්ණාලෝකය හර හා මොලේට ඊළඟට අපි දන්න තැනි දෙල කතා කරන්නේ මොලේට යනවද නැත්ත උත්ේජකයා ම් පණිවිඩයක් ස්නායුවක් දි යනවනන එහනම් එතැදි මං මෙහෙමහන්නම් මොලේට යනවද ආලෝක සං්ඥාවක් ඉස්්න යුදිගේ නෑනේද මොලේට යන්නේ සංඥාවක් විතරද නැදද සංඥාවක් විතරමයි යන්නේ හරම් මොලේ කවදක්වත් ආලෝක දැකල තියනවදැ මේ ප්‍රශ්නය හොදරට ඉතල බලන්න මොලේට හෙමනම් කවදාකවත් ආලෝකයක් වැටිලා නෑ වටාපතක් කියන එක හඳුනාගන්නේ මුොලෙන්ද නැද්ද ැබයි ඒනම් ඔබ කවදාහර ඉතල බලන්න වටාපත කියන සංකල්පය අපිට ගොඩනැගුවේ මනෝවිඤ්ඥානය හර මනසිද නැද්ද ස. හැබැයි කවදාකවත් මනසට වටාපතක් හම් වෙල තියෙනවද. මනසට වටාපත කියන ආලෝක සංඥාවද ගියේ මනසට ගිය නිකම් සඥ්ඥාමාත්‍රයක් නේද ඉස්නායුවක් දිගේ. එනම් ඔදට හිතන්න ඉස්නායුද්දිගේ ආලෝක ගමන් කරනවද නෑ නේද. එනම් ඒකෙන් ගමන් කරේ සඥාවක් විතරයි. එනම් ඔබේ මනස කවදා හරි ආලෝකය දැකල තියෙනවාද. මනස කවදාකවත් ආලෝක දකළ නෑ? චුට්ටක් ප්‍රයෝගික වෙලා හිතල බලන්න එහෙම නම් ආලෝකයේ කියන්නේ එක නාවිගත වෙන්නේ ඇහැට විතරද නැදද. ඇහැට විතරමයි. එනම් ඇහෙන් එහාට ආලෝකයක් දෙයන්නේ සඥාවත් දෙයන්නේ සංඥාවක් විතර යන්නේ. අන්නේ සංඥා උපයෝගි කරගෙන අපි වචනපොඩ්ඩක් අමතක කරමුකෝ වටාපත කියන වචනය අමතක කරන්න. වචන ටික පොඩ්ඩා කමතක කළ දර්ශනයට විතරක් එන්න. වටාපත පෙනුන කියෙන් අපේ සංකල්පයන්නේ නැත්තන් අපිට පොඩිකාලඉඳල කුඩේ පෙනුක්කුව වනම් කුඩේ කියලා නිකන් වචන පොඩ්ඩක් කමත කරලා මික්‍රියාවලියටන්න. මෙන්න මේ සංඥාව උපයෝගි කරගෙන තමයි මනසේ ත්‍රීඩී කරණය කර පු රූපයක් ඉදිහට මනෝ විඤ්ඥානයෙන් එක හදලදෙන් හවදාකවත් ඔබ හිටුවට ඔබට බාහිරයේ ත්‍රීඩ ලෝකයක් කම්බෙලා තියෙනවා කියලා. බාහිරාලෝකයක් ඔබ දැකල තියෙනවා කියලා ඔබ දකින්නේ ඔබේම මනසෙන් ගොඩනගෙන මනෝවිඤ්ඥානයේ පහළකරීමක් එතරයි. ඔබට මනසේ අත්දැකීමක් මයි දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ සංඥාවමත පදනංවෙලා. මේකා අපිට විද්‍යාවෙන් තරක කල්ලවත් කඩන්න බෑයි කඩන්න බැරි කන්න බැරිවෙන්න හේතුව තමයි පුළුවන්කමක් නෑ කොයිම මොහොතකවත් මොලේට ආලෝක කියරණයක් ගමන් කරන්න. මෙන්න මෙහෙම මම පුංචි උපමාවක් ගන්න. පුංචි දරුවෙක්්‍ය උපමාවක් ගන්නංන්ක පුංචි දරුවයක්. මේ දැම් මේ ලෝකට ඉපදිච්ච මේ දැන් ඉපදිච්ච දර්ුවයක් ගැන. ඔබ හිතනොවද මේ දැම් මේ ලෝකට දර්ුවක් පහ විච්ච ගමන් දරුවට ලෝකයක් කම්වේනෝ කියලා 3D විච්ච. කවදාකොවත් දැන් මේ ඉපදිච්ච දරුවකට ත්‍රිමාන විච්ච ලෝකයක් හම්බෙන්න්නේ නෑ ඇයිවං හම්වෙන්නේෙ නෑ කියන්න හේතුව. දැන් අපිට මනෝ ආවර්ජනයකින් ඇරුණුකොට පුළුවන්කමක් නෑ මේ ත්‍රීඩි ලෝකයක් හදන් දැන් හිතල බලන්නක මෙහෙම ඔබට අදදැකී මැති පුංචි දරුවගේ අදැකීම් තියෙනවා නම් පුංචි දරවා අම්මා කියලා වචන දන්න නැහැ අකුරු දන්නේ නෑ පුංචි දරුවට යනවක් කාලයක් ත්‍රීඩි කරණය විච්ච ලෝකයක් හදාගන්න එම නැත්තන් ගොඩනගෙන්. ඇයිමං හෙම කියන්න හේතුව ඔබ කල්පනා කරන්නක ඇහැට ආලෝක සංඥාව පතිත වෙලා මනසට මේ සංඥාව උත්තේජනය කරනකොට මනසෙන් සිහිකරවන්න එකක් නැහැ පුංචි දරුවට ඉපදිච්ච ම සිහිකරවන්න දෙයක් නෑ අන්න කාලයක් තිස්සේ මොකක් දෙවෙන්න ටික වෙලාවක් මේ සංඥාව දිගින් දිගට දෙනකොට දෙනකොට මොකක් දෙවෙන්නේ මතකයක් සකස්ේ නොමොකටද. නැවත නැවත ආවර්ජනය කරන්න. අන්නේ ආවර්ජනය හුරුවෙන්ඩ ඕන දරුවට ත්‍රීඩී විච්ච ලෝකයක් කම්බුවෙන්. දරුවට නිතරම දකින්න නැබෙන් ඉපදිච්වෙලා අම්මව. අම්ම කියන ඕනේ තාම දරුව මට හිනාාවනේ නෑ. තාම දරුවවා හිනාාවුණේ නෑ හිනාවෙන්න වෙලාවක් යනවා. ම කියන වැයිමේ කියන්නේ. තාම දරුවට ත්‍රීඩි විච්ච එකක් හම්බෝනේ නැහැ. අන්න ටික වෙලාවක් කර සඥාව දෙන්න දෙන්න මොකද්ද වෙන්නේ අර මතක සටාන් ටික එකතු කරල එක්කවු කල්ලා ටික ටික මකක්ද වෙන්නේ. මෙන්න මේ ත්‍රීඩී විච්ච ස්වභාවයක් විදිහට පෙති නිර්මාණයක් කරනවා මනසේ. ඒල දැන් හොදට තෝරගන්න, ඔබ මේ බාහිර ලෝකෙ දකිනව කියලා නිතරම දකින්නේ තමන්ගේම මනසේ ගොඩනැගෙන්න්න පෙති නිර්මාණයක්. මොකද මනසට කවදදාකවත් ඇතුල්ලෙන් නෑ මේ ආලෝකය කියන්නේ එක. මනසට කවදාකවත් කහපාට නිල්පාට කොළපාට කෙක් කියන්නේ නැහැ. ඔබේ මනසට නිතරම කල්පනා කල්ලො බලන්න ඔබේම මනසියාවර්ජනයක් කරන්න. දැන් ඔබ මෙහෙම ඉතන්නකෝ මොහොතකට ඔබ පෙරයින්දල මේ දක්වා තිබුණු ඔබේ සියලු මතක සටාන් ඩිලිප්්‍රෙනවා කෙ හිතන්න. මේවෙලා ඔබ ලෝකෙ දිහා බැලුවත්තින් කිසිව මතක සටානකින් තොරව ඔබට ත්‍රීD ලෝකයක් කම්වෙන්න්නේ නැ හැ. ඔබට තිය එමොකක්ද සං්ඥාටිකක් දැනයි ඒ සං්ඥාටික දැනි දැනී ටිකවෙලා වග්‍යාට පසි ත්‍රීD එකක් කම්බුවේ. හැබැයි ඒ ත්‍රීඩියය එක ඔබ හිතාගෙන හිටියට බාහිර තිබුණු එක මම විසින් මේ දකින්නේ කියලා. ඇත්තටම මෙතන සිද්ධෙවෙන්නේ ක්‍රියාදාමයක් ක්‍රියාවලයක් මිසක කවරුවත් පුද්ලයක් ඉඳගෙන එලියේ රූපයක් දිහ බලන් ඉන්න ඕනවේ. ඔබට හම්බිච්ච ලෝකෙ කවදාකව වෙනකාටවත් හම්බෙන්නේ නෑ දැන් හිතන්නොකෝ අපි පොදේ සංකල්පයක් පනවල තියෙන මකක්ද කොළ පාටන නිල්පාට රතු පාට කියලා හැබැයි ඔබට හම්බිච්ච කොළපාට ලෝකෙ නෙවේ මට කොළපාට කියලා හම්බෙන්නේ මට හම්බෙන්න්න වගේ මනසියත් දැකීම තව කෙනෙකුට හම්බෙන්නේ තවගෙනෙගේ මනසියදදැකීම විතරයි එල හොන්තට ගලපකෙන බලන්න ඔබ ප්‍රායෝගිකොම හිතල බලන්න භෞතික විද්‍යාවෙන් අරගෙන හරි ඔබේ මනසට කවදාහරි ආලෝකයේ ගිහිල්ල තියෙනවාද කියලා ඟට කල්පනා කරල බලන්න කවදා හරි වටාපතක් විච්ච රූපයක් ඇහැට පතිත වෙලා තියෙනවාද කියලා. ගහක් විච්ච රූපයක් හැට පතිත වෙලා තියෙනවාද කියලා. ඇහැට පතිත වෙලා තියනෙම වර්ණාලෝකයක් විතරයි. ඇහැට කවදාකොත් වර්ණාලෝකය දගේ ගස්සා වෙන ගල්ලා වෙන ඉලා වෙන හඳ වෙන තාරකා වෙන ඇ ආවිම වර්නාාලෝක සං්ඥාවක් විතරයි. වර්ණාලෝක සංඥාව ඇතුළෙන් අම්මාවෙත්නය තාත්ථාවත් නෑ. කෙස්සාවෙත් නෑ ලොම්මාවෙනෑ නියවෙටනය දක්තාවෙත් නෑ. හැබැයි හොදරට මතක තියාගන්න මං ඉස්සරහට කියල දෙන්නම් මේ අම්මනෑ තාත්තනය කියලා මිත්‍යා දුෘෂ්ටිය කියන්න හදන වනෙවේ. ඒක ගැනමන් තව ටිකින් විස්තර කල දෙන්නම්. හොඳන කල්පනා කරන්න, අපේ ඇහැට ගලාගෙන ආවෙම තාමමම් භෞතික සීමාවෙන් කතා කරන්න. අපේ ඇහැට ගලාගෙන එන්නෙම වර්ණාලෝකයක් විතරයි. එතවට මෙන්න මේ වර්ණාලෝකයේ කවදාකවත් අම්ම හිටිය නෑ තාත්ත හිටිය නැහැ. ඉරහඳ තිබුණෙ නෑ තාරකා තිබුණෙ නෑ ගස්ගල් තිබුණෙ නෑ. ඔබට කවදාහරි මනසිෙන් මෙන්න මේ පෙතිනිර්මාණය කළ මනෝවාවර්ජනයකෙන්, හද තාරකා ගස්කල් කියන ආවරජනයක් ආව නැතිනම් කවදාකත් ඔබට ඇහැ කියල එකක් හම්බුවෙන්නේ නැහැ රූපය කියල එකක් පනවන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ චක්කු වි්ඥානය කියල එකක් පනවන්න පුළුවන්කම ලැබන්නේ නැහැ එතකොට අපි හොඳට තෝරගන්න ඕන එකවර පහළවෙන්නේ එක හිතක් විතරයි හිත් දෙ එකක් එකවර පහළ වෙන්නේ නෑ වර එක විඤඥානයක් පිතර උපදින්න. ඇහැවත් රූපයවත් චක්කු විඤ්ඥානයවත් කියන එක කවදාකුවත් මනසට ආවර්ජනය කරන්න පුළුවන්කමක් නෑ. ඇහැ මනසට ආවර්ජනය කරන්න බැහැ රූපය මනසට ආවර්ජනය කරන්න බැහැ චක්කු වි්ඥානය මනසට ආවර්ජනය කරන්න බැහැ ඇැ රූප චක්කු විඤ්ඥාන ප්‍රතිය කරගෙන අපි කියනවට චක්කා එතන මනෝද්ධ හාරය කියලා මනසට සංඥාවදීපු ගමම් මනසෙන් ආවරජනය කරන්නෙම මතක සටහනක් විතරයි. එතමට මෙන්න මේ මනසේ කරන්නේ ප්‍රතිනිර්මාණයක් හොඳට කල්පනා කල්ල බලන්න මනසේ කරන්න ප්‍රතිනිර්මාණය තමයි ඔබට ත්‍රීඩ වෙලා තියෙන්. කවම කවදාකවත් ඔබට බෞතික ලෝකය හම්බවෙලා නැහැ ඔබ බෞතික ලෝකය හම්බවෙලා කියන හැම තැනදිම ඔබ දැකල තියෙන්නේ ඔබේම මනස්සයක් දෙැකීම විතරයි. හොඳට තෝරගන්න ඊළංඟට දැන් කල්පනා කරල බලන්න මෙන්න මේ මනායතනය ධම්මායතනී ක්‍රියාකාරිීත්‍යය ඔබ අ්දකිනොකොට මේක නිකං අත්දකින්න බැහැ මේක අද්දකින්න නං අනිවාරයෙන්ම ඇහැ ඉපදන්න ඕන රූපය ඉප දෙෙන් ඕන චක්කු ඤ්ඥාන ඉප දෙෙන්න්න ඕන බුදුරජාණන් වහන්සේ පෙන්න්නන්නේ ඇහැ උපදින ධර්මයක් රූපය උපදින ධර්මයක් චක්කු විඥානය උපදින ධර්මයක්. එහෙනම් මේ ඇහැ රූප චක්කු වි්ඥාන කියන හිත සකස්සවෙලා නිරෝධ විච්ච තැනකයි ඊළඟට මනස අත් දැකීම මේ පහළවෙන්. එහෙනම් කවදාකවත් ඔබට ඇහැ හම්බුවෙලත්නෑ රූප හම්බවෙලත්න චක්කු ්ඥානය හම්වෙලත් නෑ. මංඒක තවටිකක් විස්තර කරන්න ඔබ හිතංගින්න්නවානං කෙස්්ටික මට හම්බුනා ලොම්්ටික මට හම්බුනා නියටික මට හම්බුනා දට්ටිකමට හම්බුනා බාහිරේ කියලා. මෙතනදි කොයිම විදිහකටවන් බාහිර රූප නෑ කියල පනවන් උත්සාහවන්තු වෙන්නේෙ නැහැ. උසාවන්තු වෙන්නේ බාහිර හම්බුවවෙන්නෙ නෑ කියන කාරණාව පෙනල දෙෙන්. බාහිර නිරෝධ විච්ච තැනක තමයි ඔබට මනසේ ඊළඟ අදදැකී හම්බෙන්. රූපේ ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රූපයෙන් නිරෝධ දම්මං විරාග දම්මාන්. කවදාකවත් රූපයේ කියන එක සමුදයක් ඔබට දකිින් අත් දකින්න ලැබෙන්නේ නැහැ. රූපයේ යථාර්ථයම නිරෝධය තමයි. ඔබට හම්බන්නේම යථාර්ථය තුළ නිරෝධයක් හැබැයි ඔබට අද හම්පෙන්නේ රූපය සමුදයක්ද නැද්ද. ඔබට රූපය සමුදයක් කම්පයෙන්. රූපයේ සමුදයක් කම්බයෙනවා නම් දරට තොරගන්න අවිද්‍යාව කියන කොටසට අයේ කයිති වෙන්නේ. අවිද්‍යා සමුදයෝ රූප සමුදයෝ බුදුරජාණන් වහන්සේ පෙන්නෙනවා රූපය හම්බුවයෙනවා බාහිරෙන් කියෙන තැනට කවුරු හරි පත්වෙනව නම් ඒකන තැන තියන අවිද්‍යාවය සකස්වීම දැන් මේක මෙහෙම ඉතල බලන්නකෝ සද්්‍යට යන්නක වැඩිය දුරට යන්න එපා හඬ කියනෙ කෙටත්තු බයන්න කැවිල්ලා දැන් අපි කියනවා අම්මගේ හඬ බල් එක්ගි හන්ඩ කුරුල් එක්ගි හඩ කියලා අපි කියනවන හැබැයි කනට එන්නේ තනිකරම අපි දන්න මකක්ද කනට එන්නේ සබ්ද තරංගයා එතනත් කවදාකවත් අම්ම විච්ච තරංගයක්කාේ නැහැ තාත්ත විච්ච තරංගයක්කාාවේ නැහැ බල්ලෙ පූසෙක් එළුවේ කුකුලෙක් විච්ච තරංගයක් කනටාව නෑ කණටාව සම්පූර්ණයෙන්ම නිකම්ම නිකම් තරංග මාධ්‍ය දැ ඉතල බලන්න ඒක ඉස්පරස කරලා ඒක පනිවිඩයක් දිට මනසට සංඥාවක් දෙනවා එනම් ස්නායෝදිගේ හඬගියාද නෑනේ ඇද මනසට ස්්නායවක් දිගේ හඬ යනවාද එම විද්‍යාවකින් වත්ත හල තියෙනද. කවදාකවත් අම්ම විච්ච හඬක්වත් කුකුලෙක් විච්ච හඬක්වත් බල්ල පූසෙක් විච්චා හඬක්වත් අපේ මනසට යන්නේ නැහැ මේ හොඳට හොල බලන්න කියනවට පිළිගන්නපා හැබැ මනසට දෙනවා සංඥාවක් දැම් පුංචි දරුවෙක් ඉන්නවා කියල හිතන්මකෝ එ පුංචි දරුවට බල්ලා විච්ච හ එහෙනවාද මේ බල්ලා ගිහඩ හෙමක් තියෙනවාද දැන් ඉපදිච්චි දරුවෙකුට මේ අම්මගිහන්ඩ මේ තාත්තාගිහණන්ඩ හෙම එකක් නෑ එ මේ පුංචි දරුවට මෙන්න මේ සංඥාව විතරක් දෙනවා ඒ සංඥාවත් ගණවිච්ච විදිහයට පෙති නිර්මාණය කරන්න බයක පාර දරුවවා සද්දවලට පෙතිචාර දක්වන්න ටික කාලයක් යනෝ ඇයි ඒකට හේතුව දරුවට මේ සං්ඥාටික දීල දීල දීලා පුරුදුවැෙන්ට්‍රෝනෑ ආවර්ජන තිය නවන ත්‍රඩී විච්ච හඩක් පවා නිර්මාණය කරන්න එකැනේ බෞතික හඬක් විදිහට එක සකස් කරන්න. දැන් හිතන්නකො අපි මේ මනසට සං්ඥාව දෙන ක්‍රියාවලිය වෙනකොටත් ඒ නිකුත්තුනාව තරන්ගේ නිරෝධ වෙලා ඉවරද නැ්ද ඒ තරන්ගේ නිරෝධ වෙල ඉවරයි එම නැත්තන් ඒ හඬත් ඒ කනත් ඒ සෝත විඤ්ඥානයක් නිරෝධයි කන කියන්නේ බෞතිකයකට නෙවෙේ කන අනිදස්සනයි කන දකින්න බැහැකාටව ඔබ බෞතිකයක් පිළිබඳ පරීක්ෂණ පවත්වන නිරීක්ෂණ පවත්වන හැම බෙලේම ඔබ මේ පරීක්ෂණය කරන්නේ නිරීක්ෂණය කරන්නේ ඔබගේ මනස්ස පිළිබඳව බවබෝධට මතකතියාගත් ඔබ බෞතිකයක් පිළිබඳ යම් අධ්‍යනයක් කරනවා නම්. ඒ හැමනිතරම ඔබ ඔබේ ලෝකය තුළ නිර්මා අනයවිච්ච මනසේ අධ්‍යකීම පිළිබඳව ෞතිකය පිළිබඳව නිරීක්ෂණය කරනවා කියලා නිරීක්ෂණය කරන්න. එනම් හොඳට කල්පනා කරන්න. ඔබට කවදාකත් බාහිල සබද්ධයක් මනසට ඇතුල්ලලා නැහැ. මනසටගේ සංඥාමාධ්‍යයක්ප පමණ. අන්නේ සංඥාමාධ්‍යෝස්සේ ප්‍රති නිර්මාණය කරුප එකක් තමයි මෙන්න මේ හඬ එනම් ඔබේ මතකයෙන් තමයි ආවර්ජිනය කරලා දෙන්නේ මේ අම්ම මේ තාත්තා ගිහඬ මේ බල්ලා ගිහඩ මේ කුකුල ගිහඬ කියලා. එනම් හොඳට තෝරගන්න ඔබට ඔබගේ මනසේ අදදැකීම හැර කොයිම මොහතකවත් ඔබට ඇහේ අදදැකීම රූපය අදකීම චක්කු විඤඥානය අදැකීම හම්වෙන්න නැහැ කනේ අද්දැකීම සබ්දය අදැීම සෝත විඤඥානය අදකීම හම්බෙෙනෙ නැහැ. ඒ නිසාම කියනවා චක්කු විඥ්ානු උපේක්ෂා සහගතයි. සෝත විඤ්ඥානු උපේක්ෂ සහගතයි. ගාන විඤ්ඥාන උපේක්ෂා සහගතයි දැන් කල්පනා කල බලන්න. ඇයිමටිකු උපයේක්ෂයි කියල පණවන්නේ. මේ විඤ්ඥානය අදදැකීමෙන් සැපද දුකද කළුද උසද මි ද සුදු ද මේකක්වත් අපි හම්බෙෙන. අන්න මනස හරහා තමයි අපිට පුළුවන් කම තියෙන්නේ මේ උසකළුවෙන් කරන්න කොටමිටි දිගඵලල වෙන් කරන්න දුරවෙන් කරගන්න ඔබ කාඩියක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔබට තේරෙයි ඔබ කන්නාඩි ප්‍රේම් එක හරි කන්නාඩිය තියෙන ඉස්සරහා තල දරපනය හරි එකාජය හරි වෙනස්කලෝතින් ඔබට දුරාදුනගන්න ටික කාලයක් යන. ට දුර නිශ්්‍යය කරගන්න කාලයක් යනෝ ඕක වෙනස්සුන ටිකක් හරි ඔබ මේ ළඟතියන්නේ දුරතිමිල පෙනනිලා මෙහමල්ලන්න පුළුවන් අර පුංචි දරුව එ පා හෙමල්ලන්නේකයි එනම් දැන් හොදට කල්පනා කරන්න දුරපවා නිශ්්‍යය කරල තින්නේ බෞති කරාමක් තුළනෙවෙේ ඒ දුරපවා ඔබේ මනසේ අදදැකීමක් තුළේ නිර්මාණය කරන්න දැන් ඔබේ ඔේ කාචයේ වෙනස් කරාට පස්සේ වෙන්නෙම කත්ද ඒ කාචයේ අදදැකීම මනසට ඒ සංඥාව හුරුනෑ මනසර ඒ සඥාව හුරුවෙන්න්න ටිකක් වෙලා යනො. ඇයි හුරුවිච්ච දෙයක්තියෙන්වොන ආවර්ජනය කරන්න. අන්න හුරුවිච්චා අදැකීම ආර්ජනය කරගන්න කාලයක් යන. එ නිසා ඔබට බෞතිකයේ ත්‍රීඩ ලෝකයක් හම්බුනා කෙන ඔබ හිතනවනම් කවදාකවත් කිසිම මොහොතක ඔබට මේ බෞතිකේ හම්බවෙලා නැහැ. ඔබට හම්බෙලා තියෙන්නේ ඔබේම මනසේ අදදැකීම මෙන්න මේ සංඥාවක් උපයෝගි කරගෙන. එනම් ඇත්තටම විඤ්ඥානය බුදුරජාණන් වහන්සිේ පෙන්නන්නේ මායාවක් විදිහට සංකාරය පෙන්නන්නේ කෙහෙල් කදක් විදිහට සංඥාව පෙන්න්නේ මිරිගුවක් විදිහට. දැන් ඔන්න දැන් හැරූප චක්ක විඥාාව ඔස්සේ මනසට යන්නේ සංඥාවද්‍යනද සඥ්ඥාවක් යන. එර ඒ සංඥාව මොකක් විදිහට දෙ පෙන්ව මිරිංගුවක් විදිහට ඔබගත්තේ ඒදී පු සංඥාව මිරිගුවක් විදිහට ද ඇත්තක් විදිහටද. ඔබගත්තේ ඇත්තම ඇත්තක් විදිහට අපිට හම්බනා කියලා. එම් ඔන්නඔ මිරිගුව මත පදනං වෙලාද නැද්ද අපිට සංකාර නිමිති ටිකක් ගොඩනැගෙන්නේ අ්‍යන්තරේ එම් ඒ ගොඩනගෙන සංකාර ටික ඇත්තක් වෙනුවද මේ ගොඩනගන්නේ නිරෝධ විච්චයමක් වෙනුවෙන්ද. දැන් ඔබ මේ සැරිසරණවනන් සැරිසරන්නේ ඔබදැ කල්පනා කරන්න තන්හා ඉපදෙනවනං ඉප දෙෙන්න්නේ මෙන්න මේ මනොවි්ඥානය හරහම බව දැකගන්න. කවදාකවත් කාටවත් රූපෙට තන්හාවෙන්න රූපය හම්බෙලනැහැ. ඔබ ඔබේ මනසටමයි රැවැටිල තියෙන්නේ ඔබ ඔබේ මනසි අදදැකීමත් එක්කමයි මේ ගණදනු කරන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. පංචස් කන්දයෝ නොද උපාදාන වෙත් පංච උපාදානස් කන්දයෝම උපාදාන වෙත් දැනගෙන හිටිය පංචස් කම්දට තන්හා වෙලා මං උපාධනය හදාගන්නවා දැ කොහේරි පටච්ච සවපාදය තියනවද මම් පච්චා තන්හා කියල එක මම තන්හා වෙලා හදනවා කියලා නැනේද පටිච්ච සවපාදය පෙන්නම වේදනා පච්චා තහා පටිච්ච සවපාදය කොහෙවත් නැහැ රූපෙට තන්හා වෙන බව පටිෂ සම්පාද ධර්මයේ විග්‍රහ කරන්නේ වේදනාවට නැත්ත නාම ධර්මයකටයි මේ තන්හා ඇතිවෙන්න. එනාව මනසේම පහල කරපු මෙන්න මේ වේදනාවටයි තන්න හවපද්දල තියෙන්. මනසි අධ්‍යයකීම එම නැතුව කවුරුවත් කෙනෙක් ඉඳල මේ රූපදිහා බලංගන්න අනෙවේ අපි මෙන්න මේ පුද්ජල භාවයට ඇවිල්ල තියෙනවා මෙක මමත්වෙන් අරගෙන තියෙනවා එනිසා හොඳරට කල්පනා කල්ල බලන්න අනත්තා අසාරකට්ටේන කෙන තැන හොඳට තෝරගන්න. අපිට පුද්ජල භාවයෙන් යුත්තව සාරත්වයක් වටිනකමත් දෙන්න දෙයක් මේ ඇතුලේ හම්බවෙන්නේ නැහැ. මේක පුද්ගලය කොයිමතැනකට නැහැ. වටිනකමද්දීල පනවගන්න දෙ අපිට හම්බෙන්නේ ඇයි. නිරෝධ විච්චේ යමකට කුමන වටිනකමක් දෙන්නද. අපිට නිරෝධය මනං හම්බුවවෙන්නේ. ඒ නිරෝධය දකින්නේ නැති තැන. අපිට තියනෙ එක මධදැකීම තමයි පංචි උපාදාන ස්කන්දිය කියන එක ඇයි අපිට කවදාකවත් ඉස්කන්ද ධර්මතාටික හම්බෙන්න්නේ නැහැ රූප වේදනා සංඥා සංකාර විඤඥාන කියන ටික ඇට රූපයක් ගැටිලා මනසට සඥාව දෙනකන් ටික අපිට හම්බෙන් නැහැ ඒටික නිරෝධ විච්ච තැකතමයි මනසිං ඊළඟ සිතවිල්ල පහල කරන්නම කදද. අපිට හම්බෙන්න්නම මන විඥා එහනම් රූපයේ නිරෝධවිච්ච තැන ඇහැ නිරෝධවිච්ච තැනක චක්කු විஞ්ඥානයේ නිරෝධවිච්ච තැනකයි අපිට ඇමල්ල තියන්නේෙම කද්ද මනෝ විඤ්ඥානයේ මෙන්න අත්දැකීම. එහනම් ඇහැ කියන්නේ මෙන්න මේස් ප්‍රනීමේ කෘත්තිය සකස්කල්ල දීමේ ක්‍රියාවලය. එහම නැතුව ඇහැ කියලා අපිට බෞතිකයෙන් පණවන්න දෙයක්හම්බේනෙ නැහැ ඇ අනිදස්සනයි සප්පටි ගය අත්තභාව පරිියාපන්නයි. අනිදස්සනය කියව දකින්න බැහැ. සපපටිගයි කෙලකිවවේ කවදාකවත් ඇහැ ඉස්පරසයෙන් තොරව හටගන්නේ නැහැ. අත්තභාව පරියාාපන්නයි මේ සම්පූර්ණයෙන්ම හොඳට තෝරගන්න පුද්ජලභභාවේ අනුව අපිට පුද්ජලභාවේ සකස් කල්ලා දෙන්නටයි මේක උපකාර වෙන්නේ. එ එහැ කියන්නේ තියෙන ධර්මයයක් නෙවෙයි ඇැ උපදින ධර්මයක් ඉදිර බුදුරජාණන් වහන්සි පෙන්වා. පද නිරෝධ වෙන ධාරමයක්කි දියට පෙන්දනවා. ඒනම් අපි හොඳට තෝරගන්න. දිිට්ටේ දිත්‍රමත්තම් භවිස්සති කියන තියනට එනකොට අපිටාද දිට්ටේ දිත්‍රමත්තම් භවිසතිනයඇයි දැකපු එක තියෙනවා නිරෝධ නැහැ. දැකපු එක වෙනුවෙන් අපිට බලාපොරොත්තු තියන්න පුළුවන් වටිනකමක් දෙන්න පුළුවන් ඒ නිසාම අපිට ඒ වෙනුවෙන් දුක සකස්සෙනෝ. දැම් මේක්‍රියාවලිය මත පදනංගලා අපි හිතල බලමුූ අපි අපිව දෙකල තියනවාදදි කෙල ඉසල පොඩ්ඩක් හිතල බලමුකෝ ඉරහන්ද තාරග ගස්කල් දෙකල තියනවාද කියනතෙනට යන්න කලින් අපි අපි දැකල තියනවාදදි කෙල චුට්ටක් බලම හිතල අපි අපි දැකල තියෙනවාද කියන එක දකින්න අපිට හොඳ උපමාවක් බුදුරජාණන් වහන්සේම දෙන අමකක්ද කේසා ලෝමා නකා දන්තා තචෝ දැන් කේසා කිවට පස්සේ අපිට අද දවසිද කෙස් නිසා දුකේනොවද නැද්ද අපිට එනවා අපිට ලොම් නිසා දුකේනොවද නැද්ද අපි න්න එවැනි මට්ටමක. අපිට නිය නිසා දුකේනොවද නැද්ද දට්ටික නිසා හම නිසා අපිට දුකයි. අපි ඉස්සල්ල බලමු කෙස්ලොම් නියදස් සම්මස් කියන ටික ඇත්තටම අපිට හමු වෙලා තියෙනවද කියලා ඇහැට ඇත්තටම වර්ණ සටහන මිසක් බුද්ධ දේශනාව කොහයත් නෑ හැට කෙස් කියලා. ඇහැට ලොම් කියලා නැහැ. ඇහැට පෙන්න්නන්නේ රූප රූප කියන වර්ණරප වර්ණ රූප කියන්නේ වර්ණ සටහන් සද්ද රූප කියන සද්ද සටහන් බෞද්ධික ගණ වූ දෙයක් ගැන නෙවේ මේ කතා කරන්න. හොඳට තෝරගන්න එහෙම නම් ඇහැට එන්නේ වර්ණාලෝකයක් මිසක වර්ණාලෝකය දිගගේ කෙස්සෙනවාද. නෑ නේද. වර්ණාලෝකයේ දගේ ලොම්මෙනවද. නියනවද. දත්වෙනවද. හමෙනවද. එනම් වර්ණ සටහනක කවදාකවත් කෙස්සාවෙනෑ ලොම්මාාවන නියාවනය දත්තාවේ ෑ? වර්ණාලෝකයකින් ආවෙම වර්ණාලෝකයක්. එනම් දැන් හිතල බලන්න, වර්ණාලෝකය මත පදනං වෙලා චක්කුංච පටිච්ච රූපේච උපාජති චක්කු විඤ්ඥානම් තින්නන් සංගති පස්සෝ පස්ස පච්චා වේදනම්. දැම් මෙන්න මෙතනින් ධනවනමමකක්ද මේ චක්කු විඥානය හර මනසට සංඥාවක් දෙනවා. දැම් මනසට කෙස් ගියාද නැනේද මනසට කෙස් ගේ නෑ මනසට ආලෝකයක් ගියාද ආලෝක ගියත් නෑ එනම් බෞතික වූ කිසියම් යමක්්‍ය ම ගියාද බෞතිකයක් කිසිීම විට මනසට ගියනෑ. මනසට තඩ එකක් ගාද ස්්්‍රායිවදදිගනෑ ගියම මනසට ගිය නැහැ මනසට ගම සංඥාමාත්‍රයක් විතරයි. එනම් මනසට මෙන්න මේ සංඥාමාත්‍රය ගියාට පස්සේ ත 3ීඩ කරණය කරපු ප්‍රති විිම්බයක් සකස් කරාම අපේ සංකල්පිතයක්ත් එක් මතකින් ආවාඩ ජීනය කරනවා කෙස් කියලා ඒම නැතුව කෙස්නෙවෙේ යෝකට පොඩිකාලිඳල කියලා දුන්න නම් වෙන මොකක් කර නවා ඒකද නැද්දාවර්ජිනය වෙන්නේ. එම් නම අමතක කලා ත්‍රීඩිය එකක්කාවර්ජිනය වෙනවා. ඒකට අපි බල්ලා උපමාවකට ගමුකෝ. බල්ලට ලෝකි පෙන්න්නේ කලු සුදුවටි කියලා හලතිනාවද. බල්ලට කවදාකත් කලර් එක අත්දැකීමක් එනෙ නැහැ. බල්ලාගේ මනසේ, හරහා ඒ කර්මචජ සක්තියම නිර්මාණය කරන්නේ කලුසුදු එනිසා අපි හිතනවා නම් බාහිනයත් දැකල තියනවා කියලා බල්ලත් දකින්න ඕනද නැද්ද. එ අපි හිතනවා න එහෙම්පිටීම බල්ලාටත් පේෙනවා කියලා එනම් හොදට කල්පනා කරන්න. බල්ලා දැකල තියන්නේ කලුසුදු රූප එනම් බල්ලගේ මනසයයක් දැකීමෙන් බල්ලට පහල කරනම කක්ද. බල්ලට ඒ සංඥාටික මනසේ උපදදල දෙන්නේ කළුසුදු විදිහට ම උපමාවක් ගත්ත තෝරගන්න පාසුවෙන්. එනම් බල්ලට මේ මස් කියල වචන නෑ. හැබයි බල්ලටත් එලියෙන් බාහිරෙන් හම්බේනවද නැද්ද ලෝකයා. බල්ලතින් හම්බේ එනැතැන. බල්ලට නුවනනෑ මේක විදර්ශනය කරගන්න මේක අථාර්ථය දකින්. බල්ලට හම්බන්නේ කලු සුදු කියනකොටම අපිට තේරෙනවා හෙමනම් කවදාක්කවත් මනසටා ලෝකය කියන එක ගිහිල්ලා නෑ? එකට හොඳට කල්පනා කලා බලන්න. අපි හොඳට දකි ඕන කවදාකත් බෞතික විච්ච ගණලෝකෙ අප එහෙ අත්දැකීමෙන් අපිට හම්බිල නැහැ. අපි දැකලා තියෙන්නේ අපේ මනස අත්දැකීම මයි. ඒ නිසා ඇහැ ඉතිරි නැතුවම හටගෙන නිරෝධ විච්ච තැනක රූපය ඉතිරි නැතුවම හටග නිරෝධවිච්ච තැන අපිට තියෙන්නේ තවමත් ඒ රූපය තියෙනවා කියලා අවිද්‍යාවෙන් ගත්ත නිගමනයක් මිසක අපි තෝරගත්ත නම්. මනසේ අදදැකීම එකක් චක් විඤ්ඥානය අදැකීම කියන තව එකක් අපිට චක්කු විඤ්‍යානය අදැකීම ලැබෙන්නේ නැහැ. එක උපේක්කායකි වහකයි. එක අපිට හම්බෙන්න්නේ නැහැ. එහනම් අපිට හම්බුවන්නමම කදද. ස්කන්ද දරමතා ටික ද අපිට හම්බෙන්න්න පංචි උපදානස්කන්දේද. අපිට හම්වෙනි පංචි උපාදානස්කන්දය ඒ නිසයි කිව්වේ තන්හාව ඇතිවෙන්නේ පංචස්කන්දට නෙවෙයි පංචි උපාදානස්කන්දේ අරබේලා කවුරුවාරි තන්හා කරනවාද අවිද්‍යාව නිසා මෙන්න මේ වැරදි දැක්ම නිසාම තන්හාාව හටගන්නවාද එ කවුරුත් තන්හා කරනවා නෙහයි අවිද්‍යා තියනකම් තන්හාව උපදින්නවා මේක තෝරගන්න තන්හා පච්චා උපාදානං උපාධන පච්චා බහවෝ බවපච්චා ජාති ජාතිපච්චා ජරාමරණන් සෝක පරිදේව දුක දෝමනස් ස්පායාසා ඒව මේ තස්ස කේවලස්ස දුක්කක් කන්දස සමුදියෝහෝති දැන් ගහිතල බලන්න කෙස්ගහ කියන එකක් ඇත්තටම අපිට හම්දිච්ච නැති තැනකදී ලෝම්ටික නියටික දට්ටික සම්ටික කියල දෙයක් ඇත්තටම අපිට වරණාලෝකයක්දදිගේ ආපු නැති ැනකද ැ රූප චක්කු විඥාන හටගන නිරෝධවිච තැති තමයි අපිට මේ මනසේ අදදැකීමකින් කෙස්ලොම් නියදස් සම්මස් නහර කියන ත්‍රීඩී කරණය විච්ච මෙන්න මේ මුලාවහදල දෙන්නේ විඤ්ඥානය මායාාවෙන් එන දැන් කල්පනා කරන්න. ඒක අදදැකී ඔබට නැත්තම් ඔබ හිතන්නේ මබට බෞතිකම් මොුණගැුණ කෙලද නැද්ද. අන්න දැන් ඔබට තියෙන්නේ තන්හා කරන්න පුළුවන් කේස්ට්ටි හම්වේෙනවද ැ්දේත එ ඔබේ ලෝකෙට බෞතිකයක් හම්බුනා කියයන්නේ තන් හා උපද්දන්න පුළුවන් මතු බලාපොරොත්තු තියන්න පුළුවන් කෙස්ටික ලොම් ටික නිය ටික දඩට්ටික සම්ටික මස්ටික ඔබට හම් වේනෝ බැන් ඔබට දිරණ කෙස්ගහ කියලා ඔබට තියෙන්නේ අතීතයට ඔබට මේ මොහොතේ මතක ආවර්ජනයකින් හැර අතීතයට යන්න පුළුවන්ද නැවත අතීතියේ තිබුණු කෙස්ගහලඟටට යන්න පුළුවන්ද පුළුවන්යිද මනසයත් දැකීම හටගෙන නිරෝධවෙ නිවරයි නැවත ඔබට එන්න බේතනට ඔබ දකිනවා නම් දිලණ රූපයක් දිහා ඔබ බලනවානම් ඔබට දිරණ රූපය ඔබේ මනසේ ආවරජනයකින් ඇරුණු කොට ඊ ඇත්තිබුණු අදත් තියෙන හෙටක් තියන කියලා ගන්නේ ඔබ අවිද්‍යාව නිසා දැම් මේ මොහොත ගැන ඉතන්නක මේ මොහොත ඔබ වඩාපතක් පේනවා කියන සිද්ධාන්තය තුළ ඉඳලා ඔබ නිකන් ඇස්දික පාගන්න කමට ඇස් දෙක පියාගෙන හිතන්න. මේ මොහොතේ ඔබේ අතීත මතක සටන් සියල්ල ඩිලිට්ටුනා කියලා. දැන් අලුතෙන් ඇස් දෙකරින්මකෝ. දැන් ඔබට පෙරෙයි දල තිබුණු වතාපතක් තියනවා කියලා සිහිකරවන්න මතකයක් තියෙයිද. මතකා වර්ජනයක් නෑ. එලම් ඔබ ඔබේ දරුවා දිරනවා ගෙදර දිරනවා වාහනේ දිරනවා කියලා. පෙරතිබ්බ වාහනෙත් එක්ක සසඳන්න ඔබේ මතක සටහන. ඒ අරුණකොට ඔට බෞතිකයෙන් කවදාවත් දිරණවාහනයක්හම් පේනෙ නෑ. ඔබ මනසේ අත්දැකීම දැකදැ බෞතිකය දකිනවා කියන සිද්ධාන්තයට කොටවිච නිසා. මෙන මේ මුලාවතුල ඉන්න නිසා දැන් ඔබට මකක්ද වෙන්නේ. මනෝආවර්ජනය දිහා බලබලා දිරණ රූපය අ දිහා දැක්කකී කියා දුක්යෙනවද නැත්්ද. මනෝආවර්ජනය දිහා බලබලා මතු බලාපොරොත්තු තියෙනවාවද නැද්ද බෞතිකයක් වෙනුවෙන් කියලා. දැ ඔබ මේ බලාපොරොත්තු තියලා තියෙන්නේ ඔබේම විඤ්ඥාණ මායාව වෙනවෙන්න මේේදි කියල කල්පනා කළ බලන්. ඔබට අම්ම හම්බනාට ඇත්තට මේ අම්ම නං ඇයි කෙනෙකුට නැන්දම්ම වනේ. ඇයි කෙනෙකුට පුංචි අම්මා වනේ ඇයි කෙනකුට අක්කා වන්නේේ ඇයි තව කෙනකුට නංගි වන්නේ. හනම් නංගිවිච්ච රූපා අපිට හම්බවෙලා නැහැ නැන්දම්ම විච්ච රූපාපිට හම්බේල නැහැ අම්ම තාත් ච රපාපිට හම්බවෙලා නැහැ. එතකොට කියයි මෙන්න හාදුුරුව අම්ම නෑ කියන්න හදනවා මිද්‍යාදුෘෂ්ටියකට එන්න හදනෝක නියත මිත්‍යදුෘෂ්ටියා අම්මත් මරයි නි දැන්ගිඉල්ලා. එහන ඒ කියන්නේ අම්මා මරන්න බාහිරෙන් හම් විච්චායිද නැද්ද. අම්මා මරන්න අම්ම අහම්බෙන්න්න ඕනද නැද්ද. අම් අම්ම විතරක් නෙව මේ තුල්ලෝකෙම නිරෝධවෙන්ට්‍රෝන තුල්ලෝක මිදනකොට නිර්වාණන ධාත්තුවට ඇතුල් වනවා කියන තැන රූපය පෙන්න්නන්නේ නැහැ. අම්ම විතරක්නවෙයි. මුළු රූපස් කන්දයම අපිට නිරෝධවෙල තිෙන්ට්‍රෝන ආර්ියභූමයට ප්‍රවිෂ්ට වෙනකොට. මොකද මේක බුද්ධ දේශනාව. බුදුරජාණන් වහන්සේ පෙන්න ආපරයාපන්න භූමයේ වේදනා සංඥා සංකාර විඤ්ඥාන කෙන ස්කන්ධ ධර්මතා හතරයි මනා එතනේ දම්මා එතන අධ්‍යකීමයි විතර හම්බුවෙන්. හම්බේන තැනකින් කවදකවත් නිවන පණවන්නේ සබ්බන් රූපන් අනේයානිකක් රූපය හම්බේන තැනකින් රූපය දිහා බල කාටවත් නිවන සාක්සත් කරට බැ කියෙනවා රූපය කවදාකවත් අපිය නිවන්ට පමණුවන් එන හැකේනෝ එනම් හොදට තෝරගන්න අපි කවදාකවත් භෞතික වූ ගනවූ ලෝකයක් දැකල නැති බව ඇත්ත මේක තමයි යථාර්ථය ොහතකට ඔබ පුංචි ධර්ුවය එක්්බවට පත්වවෙ මේ වෙලාදී මොහතකට පුංචි දර්ුවයෙක් කලා බලන් දැන් ඔබ හිතන්න ඔබ ගෙදර තොටල්ලෙ තියලා ඉන්නේ කියේලා දැන් ඔන්න තොටල්ල තියලා ආච්්‍යාම නලවනවා දැන් ඔබට තියනවාද මං ඉන්නේ අනේ මගේ ගෙදර ඉපදිලා දවසක්වත් නෑකලා ඔබ හිදන්නකෝ මං ඉන්නේ මගේ ගෙදර දැන් ආච්්‍යාම් ඇැවිල්ල මාව නලවනවා ම තොටිල් එක තියල ඉන්නේ. මට අයිියල තුන් දෙනෙක් ඉන්නවා. අක්ක කෙනෙකුත් ඉන්නවා. මට අම්මා ඉන්නවා මට තාර්ත ඉන්නවා. මගේ ගෙදර වහලේ සිවිලිමක් තියනව එක ලීියෙන් ගහල තියෙන්නේ. මේ ගෙදර ඒසිය එකක්දාල ක සිලස ට දැන් දැනෙනවා. මේ මොකක් හට තියෙනවාද දැන්ගමට නෑනේද. එන උදර කල්පනා කරල බලන්න ඒ කිසිමදේක සඥඥාවක් දරුවට නැයි දරුවට තාම ඒ කියන සං්ඥාව අනුගත වෙලා මනෝලෝක මෙවෙන්න තරම් කාලයක් නෙවෙයි. දැන් ඔන්න ඔය අතරතුර තාර්තග ගෙදරතියන වාහනේ කුඩු පට්ටන් වෙලා කැඩනවා. ද දරුවට දුකයිද. අනේ මගේ තාත්තගේ වාහනය කැඩුණා තාත්තගේ කකුලක් කැඩිලා දරුව උඩ පැනපන කෑග ගාඩ නොවද මගේ තාත්තග කුල ෙඩිලා වාහනේ කුඩු පට්ටන්ගලා කියලා. දැ දුකයිනවාද. නෑනේද. ජැන් ඔන්න ගෙදරම්මගේ රත්තරම් බඩු ටික ඔක්ක මොකන් කරෙන යනවා. තැන් දුකයි දර දරුවට අනේමගේ රත්තරං අම්මගේ රත්තරම් බඩු සේසත හොලකං කල්ලා අනේ දුකේ බෑකිලන්නනවාද. නෑනේද. මෙ මඩන්නේ ඉලන කල්පනා කරන්න නොයයා අතර ගෙදර පුංචි දරුවග අයිය මැරෙනවා. අනේමගේ අයි අන්්ඩි මැරුණනා කියලන්නනවාද. ඇැ කිසිම දුකක් එන්නේ නෑතනේ? මෙන්න මේ දරුවාගේ මට්ටම මංක කියයන්නෑ සම්පූර්ණ ප්‍රබාස්වරයි කියලා. හැවයි අපිට වැඩි ප්‍රබාසරද නැද්දයි. හැබැ දරුවක් කිරී කියලා දන්නේ නැතිවනාට අම්ම කියලා දන්නේ නැතිවුණට උනුසුම සීතල කියලා දන්නේ නැත්තුුනාට එතන රාග දේශමෝහ ඒකත් එක පවත්වනවා. දරුවත් සම්පූර්ණ ප්‍රබාස්සරන ප්‍රබාසරන්න උපදි නෑන නේද. හැබැයි අපිට වැඩි පෙබස්සරයිද නැ්ද. එරත් දැන් කල්පනා කරන්න, අද දවසය අපිට අයිය මැරුණොත් බාහනෙ ැඩුුණොත් රත්තරම් බඩුටික හොරකං කොලොත් දුකේද නැද්ද. අපිට දුකේ නවා. එහනම් දරුවටත් පෙනීම පෙනීමක්ම තමයි. ඇහි මැහීමක්ම තමයි. අපිටාද පැනීම රත්තරං වෙලාද නැද්ද. අපිටාද පැෙනීම රිදිමුතුමැනික් කවෙලාද නැද්ද වටිනකමක් වෙලාද නැද්ද. පෙනීමක් කිසිම වටිනකමක් නැහැ. පෙනීම කියන කාරණාවේ, රූපයත් හම්බෙන් නෑ අපිට හැත් හම්වෙන්නේ චක්ක විඥානයක් හම්වෙෙන්නෑ හැබැයි ඒටිකෙන් තොරෝ පැෙනීමක් තියෙනවාද ඒටිකෙන් තොරෝ පෙනීමකුට නෑ එනම් මනසේ අපිට රත්තරං කියලා හම්බෙන මුොහොත්තා සකස් කරන්න හැ උපකාර කරාද නැද්ද රූපය උපකාර කලාද නැද්ද චක්ව විඥාන උපකාර කලාද නැද්ද. එහනම් පෙනීම මත පදනං වෙලා ද නැද්ද අපිට හැ රපගෙන කතා කරන්න වෙන්නේ පෙනීමකින් තොරව අපිට ඇහේ රූපය අදදකීමක් ගන්න පුළුවන්ද බෑනේදඒ ඇහැ කියන එක කවදාක්වත් අපිට හම්බෙ නැහැ රූපය හම්බෙන්න්නෙත් නැහැ හැබැයි ඒදක ප්‍රත්තිය වෙලා චක්කු විඥ්ඥානය පහල කරලා අපිට ඒකෙන් දීපු සං්ඥාව ඔස්සේ හම්බේ නොමකක්ද අපේම මනසේ වටින රත්තරා ඇත්තටම වටින රත්තරම් ෞතිකයෙන් අපිට හම්බෙන් නැහැ ෞති කහෙෙන කහොමද හ දුන්නේ මැ ගරන්නේ කොමද පතල් හාරන්නේ දැන් කල්පන කල්ල බලන්නකෝ පතල් හාරනවා කියන තැන මැනි ගරනවා කියන තැන තියන සිද්ධාන්තය කල්පනා කළ බලන්නකෝ. ඔබට දිගට ගරන්න හාරන්න පතල කම්බෙන්නේ ඔබේ මනසියක් දැකීම මෙද නැද්ද. මොහතක් මුවතක් පාසා මේ පැනීම හා සමගම ඩිලිට්ටුනොත් ඔබේ මතකය ට පුලන්ද වැනි කාරන්න ඔබට පුළුවන්ද පතල් ගරන්නට බෑ එනම් ඔබට මේ පතල්ල මනගස්සල දීලා තියෙනෙම මේ මායාකාරී විඤ්ඥානය අධදැකීමත් එෙක්ක එනම් ඔබ නිතරම මේ පතල ගැරුවත් ගරන්නෙම කක් එක්කද එනම් කල්පනා කරන්න ඔබට ආහාර දිරවන්නේ කොහොමදි කියල ප්‍රශ්නයක් ඇති එන ආහාර දිරවන්නේ කොහොමදි කියල හිතල බලන්න දැන් කල්පනා කරන්නකෝ ආහා හම්බුවෙන් ෝ නිසල දිරවන්න. එම් ඔබට මීට මොහොතකට කලින් ආහාර ගත්තා කියලා මතක නැත්්ද. උමතේ දියනවා. එරම් හොදයට කල්පනා කරන්න. ඔබ නිතරම ජීවත් වෙන්නේ ඔබේ මෙන්න මේ මනස්සේ අධදැකීමත් එක්කයි. බුදුරජාණන් වහන්සට වරදින්න බැහපිට වැරදුුණා. බුදුරජාණන් වහන්සේ කියපු කාරණාව සබ්‍යේ ප්‍රතජ්්‍යනිිකා උම්මත්තකා. අපි ඔක්කොම මානසික ලෙඩ්ඩු ඇයි අපිට ලෙඩක් නැත්තම් නිරෝධ විච්චදය තියෙනවා කෙල අරගෙන මේ හරයක් නැති කෙහෙල්කඳේ අරටු හොයන්න වගේ සංකාර නිමිති ගොඩකට පැටලි පැටලි මේ දුක උරම කර ගනීද. නෑනේද එනම් හිතල බලන්න අවිද්‍යා සමුදයෝ රූප සමුදයයෝ තන්හා සමුදයෝ රූප සමුදයෝ ආහාර සමුදයෝ ම්ම සමුදයෝ රූප සමුදයෝ ආහාර සමුදයෝ රූප සමුදයෝ. දැන් අවිද්‍යාව නිසා අපිට අද දවසිදි නිරෝධ විච්ච රූපයෙන් නිරෝධයද දකින්න පුළුවන් වෙන්නේ සමුදේද. අපිට දකින්න පුළන් එන්නේ සකස්වීමක්. හටගත්තා වූ පවතින රූපයක් අපිට තියෙන. අපිට රූපය තියන එකක් බවට පත්වෙලා රූපය සමුදය වුණා දැන් ඒ මත තන්හා කරන්න බැරිද තන්හා සමුදයෝ රූප සමුදයෝ. දැන් තන්හා කරන්න පුුවන් රූපටිකක් සකස්සෙලද නැද්ද. සකස්සෙලා. දැන් හොද නරක ඇතිකරගන්න පුළුවන් පින්කරගන්න පුළුවන් පෞකරගන්න පුළුවන් රූපටික කම්බුනාද නැද්ද. හම්බනා කම්ම සමුදයෝ රූප සමුදයෝ. ඕකමතම අනි පැත්තරත් ඕක නිසාමයි නැවත නැවත රූපය හම්බෙන්. ආහාර සමුදයෝ රූප සමුදයෝ දැන් ඔබට කනබොන ආහාරයමුත් පෝසනය කරගන්න පවත්වන්න පුළුවන් රූපටිකකුත්. එදකොට හම්බිච්, රූපය සමඟ ඉස්පර්ස කරන්න ගනු දෙනු කරන්න පුළුවන් කමකෝත්. ඒ රූපය පිළිබඳ මනෝ සංචිත්තනාවන් ඇතිකරගෙන විඤ්ඥානයේ පෝසනය කරන්න පුළුවන් රූපටිකුත් හැම්බෙලද නැ්ද. හනම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දම්ම චක්ක පවත්වන වක්ගේ තුළ සූත්‍ර ගණනාවකම මහනෙනි රූපය කියන්නේ දුක. සමුදය කියල කියන්නේෙ දුකේ සමුදය රූපය නිරෝධය කලා කියන්නේ දුකේ නිරධය රූපය නිරෝධය කරන පටිපදාවක් ඇත්නම් එන්න ඒක දුක නිරෝධ කරන පටිපදාව එහනම් අවිද්‍යාව නිරෝධ විච්චතන අපිට රූපය හම්බේද රූපය නිරෝධය හම්බේද රූපය නිරෝධයක්හම්බේ එනන්ද තන්හා කරන්න රූපයක් තියේද කම්ම සකස් කරන්න මතු බලාපොරොත්තු තියන්න රපයක් හම්බේද හම්බෙන්න්න යථාරතයෝකයි යථාර්ථයට පත්තිච්ච කෙනා සැබවිම නිදහස් එයාට තිය නිරෝධයක් ඉතරයි එයාඉන නිරෝධය සාක්ෂත් කර පත් දෙක මක් තුළ යම් කෙනකුට මරණ මං්චක අවසාන චුති සිත තුළ මෙන්න මේ නිරෝධය පිහිටා සිටියෝත් එයා පිරිනුවම්පානවා ඇයිහෙම කියන්න හේතුව එතකොට හිතේ අනේ ෝවාන් විච්ච කෙනත් පිරනුවම්පානවා දෙහෙමුණොත් පිරනුවම්පානවා. ඒකට හේතුව තමයි මරණ මංචික මොහොත කියලා කියන්නේ ආර්ියෙකුට බොහොම වැදගත්ම හොතා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ උනන්දු කරවනවා සාරිපුත්ත හාමුදුරුව මුගලම් මහරහතන් වහන්සේලා ශ්‍රාවකයන්ගේ මරණ මංචික මුොහොතයදී යවනවා දැන් යන්න දුකවේදනාවෙන් පෙළෙනවා සාරිපුෘත්‍යය ගහිලා ධර්මය කතා කරන්න. බුදුරජාණන් වහන්සේත්වාිනෝ ඇයි අවසාන චුතිය තුළ පුළුවන්කමක් ඇත්දම් මෙන්න මේ නිරෝධය අත්දැකීම පිහිටන්න නිරෝධයනන් දැ පිහිටා සිටිට තැනක් තියෙනාද. පිහිටා සිටිට තැක් නැති වෙනවා. පිරනුවන් පැහම තමයි සිද්ධ වෙන්. එනිසා හොදට කල්පනා කරලා බලන්න. මෙන්න මේ විදිහට එක්කෝ ඉ අධිගමයකට පත්වෙන්න හරි. පිරිනිුවන් පාන් හරි ආර්ියකුට කියන්නේ සෝවාන් සකුට දාගමී අනාගාමි ශ්‍රාවකයෙකුට. ඒ නත්තන් සෝවාන් මාර්ගය ඉන්න කෙනෙක් සෝවාන් නොවී මියයන්නට අභව්‍යයයි කෙනවා. සෝවාන් මාර්ග අනුගාමිකේ කවදාවත් සෝවාන් නොවී මැරෙන්න්නේෙන හැකේනවා. එතවට දැන් කල්පනා කරන්න මේ විදියට ගත්තට පස්සේ අපි කොයි විදියට රූපය ගැන කතා කරත් අපි බලන්න වෙනවා බුදුරජාණන් වහන්සේ රූපය ගැන පෙන්නපු ධර්මකාරණත් එක්ක විග්‍රහා කරලා. ඇයි විඤ්ඥානයේ මායාාවක්කිවේ නුවනිගි මර්සනය කරන්න ඔබ මේ දර්සනය ඇතුළි තර්ක ගොඩනගන්න තර්ක ගො ගොඩනගනගා ඔබ තුළින්ම බලන්න මේ දර්ශනයයේ තරකයෙන් මේ දර්සනය බිඳින්න පුළුවන්ද කියෙන කරන. එතකොට ඔබටම තේරෙයි අපි ඇත්තටම මේ ජීවත්වෙනව කියලා කරන්නේ. අපි ඇත්තටම අපි නම්බුනාම තානාන්තර දරනව කියලා කරන්නේ සම්පූර්ණ මේක මානසික ලෙඩක්. මනෝභාවෙන් අපි මේ කරන්න මේ මාර්යාගේ උගුලට අහුවෙලා මේක ඇතුළේ අපි නිකම් රූකඩ අපිව නටවනවා. අපි නිකම්ම මෙන්න මේ රූකඩ, අවිද්‍යාවතුළට කොට විච්ච රූකඩ ටිකක්. මාර්යා ඇතුළේ අපි වැනෙනවා. අපි හිතල බලන්න අපේ උගත්කම කියන එක. අපේ තනතුර කියන එක. අපේ නම්බුව කියන්නේ එක. මේ ඔක්කෝම කොහට දයිති කියල බලන්. එහෙනම් ඇයි මේ නිරෝධයටපු රහතන් වහන්සේලා අටලෝදහමින් කම්පා වෙන්න නෑ කියලා කියන්නේ සැපදුක කියනෙ රහතන් වහන්සේටයිති නෑ ඒයිති ලෝකෙට ඇයි සැපදුක උපේක්ෂ කියන්න තුන්වයදනවා අපිට හම්බවෙන්න විඳන්න බෞතිකෙන් නම් ඒයිති ලෝකෙට එරම් ආර්ියන්ට තියනෙ නිරෝධයක් එනම් රහතන් වහන්සේලා ඒක හුුවවෙන්න යසා එස රහතන් වහන්සේලට නෑ ර්තිය ලබන්නවත් නම්බුව ලබන්නවත් රහත් කියල පුද්ගලෙක්කන්නවා දෙත නැවත ගන්න රහත් කියන තැන පුද්ජ ලබාවෙන්දකිින් එපා ඉම් හොඳට තෝරගන්න අටලෝ දහම ඇතුළේ ඉන්දා ප්‍රසංසා විඳින්න කවුරු විදිින්න ද්‍රහතන් වහන්සේට කොතන විදිින්නද මොනව විදිින්නද රාතන් වහන්සේ හොදට කල්පනා කල්ල බලන්න මම කියනව කවදාකත් ඔබ ඉරේ යාලෝක දැකල නෑ කියලා ඔබ හඳේ ආෝක දෙකලා නෑ කියලා ඇයිමං එහෙම කියන්න හේතුව දැන් එහැට පතිත වෙන්නේ මොකක්ද වර්ණ සටහන එම් වර්ණ සටහන යනවාද මනසට යන්න ආලෝකයක් යනවද මනසට යන්නේ නැහැ ඒනම් ඔබ ඉරවිදිහට දැකලා තියෙන්නේ ඔබේ මනසේ පෙති නිර්මාණයක් ඒම් ඉරන් හඳෙන් ගස්ගොලං වලින් පිරිච්ච පොදුලෝකයක් කියලෝ බාදුනගෙන ඉටියට ඔබේ ලෝක ඔබටයි ඒසා බදුරාණන් වහන්සේ ලෝකයේ විස්තර කරන තැන පෙන්න්න නොමකක්ද. පංච උපාදානස්කන්දයයි ලෝකයේ කියල කියයි. එලා ඔබ දකින්නේ පංච උපාදානස්කන්දයද නැත්්ද. ඔබ දකින්නේ පංච උපාදානස්කන්දය. කාටවත් පංචස්කන්දී කියන හම්බෙන් එන හැ. ඇයි ඒක නිරෝධ විච්ච තැනක තමයි මෙන්න මනසේ උපාදාානස්කන්දී කල කියන්න හේතු ඇත නොමකක්ද නැවත කරන්න පෙති නිර්මාණය ඒක ධර්මයයක්ත්වක ගැලපෙනවා. මොකද? පචස් කන්දයෝ නොද උපාධන වෙත් පංච උපාධනස් කන්දයෝම උපාදාන වෙ එ රහතන් වහන්ස ත්‍රීඩි ෝක අත්දැකීම නැද්ද. අදදැකීම තියෙනවා හැබැයි රහතන් වහන්සේ පුද්ජලභාවෙන්වත් බෞධිකයෙන්වත් දකින්නේ නෑ ප්‍ර්ඥාවෙන් දකිනවා. එනිසා තන්හා උපාධාන බව ඇතිවෙන්න විදිහක් නෑ නිරෝධය තුළ පිහිටා සිටිනවා. එහෙනම්. ඒ නිරෝධය තුළ පිහිටාසිච්‍රපු තැන රහත් කියන භූමියතුන් ලෝකට අයිතින හැවයි ඉස්කන්ධ ධර්මතාතිකේ ක්‍රියාකාරීත්ත්‍යය ලෝකෙට අයිති. ඒක රහත් කරන්න බැහැ. ඉස්කන්ධ ධර්මතා රහත් කරන්න පුලන්කමක් නෑ. අපි අද හදන්න ස්කන්ධ ධර්මතාටිකෙන් රහතන් වහන්සේ දකින්නද නැද්ද. අපි අද රහදන් වහන්සේ පුද්ජලෙක් විදිට දකින්න ගිල වරදෝගෙනතියෙන්. එයනම් ඇත්තටම රහත් කරන්නේ අතාාර්ථය පුද්ලයකිටේ නෑ. අවිද්‍යාවේ නිරෝධයෙන්, ආලෝකයේ පහලවීම. එහම නැත්තං අඳුරට ආලෝකය උදාාවනාට පස්සේ අඳුර නැති වුණා. අඳුර කොහෙට වද්‍යාද. අඳුර කොහටවත්ගෙන ඇත්තටම තිබුණේ අඳුරක් නෙවෙයි ආලෝකය උදාවීම නැතිකමයි තිබුණේ. අන්න ඒවගේ තමයි අඳුර එලිය කියලා පණවන්න තියෙන්න අපිට බෞතික විච්ච තැනකින්න්නම් ඒ පනවගෙන තියන්නේ අපින්න ලෝක ඇතු. සුදු උස මහත මේ ඔක්කෝමමාආ අපි පනවගෙන තියන්නේ කොහට සාපේක්ෂවද. ලෝකෙට සාපේක්ෂව. පංචි උපාදානස්කන්දයට සාපේක්ෂව. ඒනම් ඔබට පුළුවන්ද කියලා බලන්න ඇත්තටම ඔබේ මනසේ ආවර්ජනයකින් තොනව මනසේ මතක සටහනකින් තොරව පෙතිනිර්මාණයක් කල ත්‍රීDී ලෝකයක් හදන්න පුළුවන්කම තියේද කියලා හිතල බලන්න නැවත කල්පනා කළ බලන්න එ රූපය සවභයි විස්තර කලාමකද අනිච්චන් සංකතම් පටිච්ච සමුපන්නම්. ශ්‍රයදම්මං වයදම්මා විපරිනාම දම්මන් කියනකොට ඔන්න අපිට හිතනව අනේ එනම් විපරිනාාමකිවේ නැතිවෙන කෙන එනම් තියන එකේ නැතිවීම කියලා තියෙන්නේ කියලා. හැබැයි සංකතන් විපරිනාාම දම්මං අසස්වතන් කෙෙන වචනය අපාවිච්චි කරනවා. ඇයි අසස්්‍යතන් කෙල කියන්නේ. ශාස්්‍රවත නැහැ, යදේකෙන නැතිවීම නවේ මේ කතා කරන්නේ. එතන පෙන්නනවා අවුත්වා සම්බූතම් පෙර නොතිවීම හටගන්නවා එනම් පෙර නොතිවීම හටගෙන නිරෝධ වෙන ධර්මයක් ගෙන කතා කරන්න තියනඒකක් ගැන කොයිම මොහතකක් කතා කරන්නේ නෑ එනම් මෙන්න මේ කාරණනාටිකින් රූපය ගැන විස්තර කරගන්න එනම් අපි දන්න පරාසේ අපි දන්න රූපේ කැඩීම බලල වැඩක් නැහැ ඉතිං ඔය තුළඉදලා අනිච්චයි කල ගහගත්තත් එඩක් නෑ අනිත්‍යයි කලා ගහ ගත්තත් තඩක් නෑ ඔය ගහගන්න මොකක් නිසාද ගහගන්නේ තමන් මයි ගහගන්නේ තමන් තමන්ට මයි ගහගන්නේ. අපිට කවදාකත් බාහිර කාටක් බයින්න බෑ ඇයිහෙම කියන්නේ. බාහිර කාටාරි බයිනව කියලා අපි බයින්නේම අපේ මනොවි්ඥානය අත්දැකීමටද නැද්ද. ඒ නිසාද නැදයකි විපාක සකස්ෙන් එ අපි අනුන්ට බයිනට කැමැති වෙනවා කියලා කියන්නේ තමන් තමන්ට බැනගන්නවට කැමැති වෙනවා කියන්නේ එක එනම් හිතන්න කවුරු හරි අනුන්ට බනින්න අනුම් නිවේජනය කරන්න අනුන්ට දොස් කියන්න යන හැම්ම නිතරලම හොදට කල්පනා කරන්න මේ තමන් තමන්ගිම මනසත්්‍ය එක් මේ ගනදව කරන්න තමන් තමන්ටම බැනගත්ත වෙනෝ තමන් තමන්ටම ගහ ගත්ත වෙනවා තමන්තුලම රාගදේශමූහටිකුයි පැදදවා වෙන එනම් මේටිකායිහිති අවිද්‍යාවෙන් පිරිච්ච ලෝකට. එහනම් ලෝකෙන් එතරවිච්ච තැනට ලෝකෙන් එතරවිච් අත්දැකීම තියන තැනකට කවදාක්වත් නිර්වාන ධාතුවට ඉරායිති නෑ හඳ අයිති නෑ තාරක අයිති නැහැ ගස්ගල් අයිති නෑටි කොක්කම අයිති කොහටද. උන් ලෝකෙට අයිති එලං අපි හේතුඵල කියලා ගහක කඳන්විෙන්කරකර බලනවා නම් ඒ බලනෙම කදද ඒ වෙන් කරගෙන තියෙන ඔබේම මනසි අධදැකීම් ටිකන නේද කියලා බලන්නකෝ ඔබ අදදවස ශරීරයේ කොටස්්ටික වෙන් කරනවා කියලා වෙන් කරන්න මොනාද කියලා බලන්න ඔබ ඉගෙනගත් ඔබේ දැනුම් පරාසියෙන් කරගත් ආවර්ජනයයි ඔබේ මනසි ගොඩ නැගිච්ච ත්‍රඩ ලෝකයයි ඔබේ අධදැකී අරගෙනම කද කරන්න ෞතික ලෝකෙ සහජරියක් කරනව ක කියලවක් කොහෙද සසාජරී කරන්න එක හිතල බලන්න. ඔබ කාගේ බඩද මැහවි කියලා හිතල බලන්න. එතවට හොදර කල්පනා කරන්න. අපිට අපේ දැනුම නිසා අපේ දැනුමෙන්ගන ආවර්ජනය නිසා අපි නැවත නැවත ඔන්න කියෙන ලෝකට වැටනෝ. එහෙනම් ඔබ ගත්ය උබේ මධදයකීම මිසක් ඔබ හිතුවට කාටත් පොදිවිච්ච ලෝකයක් තිනයි ඒ ලෝකෙ අපි ජීවත්වෙනවා කියලා. ඒ අයිති ලෝකෙට මිසක ඒ අයිති කර්ම පලනයායට මිසක ඒක අයිති මෙන්න මේ සම්මතයට මිසක ඒක අයිති පැවත්මට මිසක නිවන සාක්සාත් කරන යථාරත දර්සනයටෝ කයිති නෑ යතාාරතය ඇැත්තක්මයි. මොකද ඔබේ මතක සටහන ඩිලිට් නෝතින් ඔබට කරන්න පුළුවන් සජරයක් නෑ මෝතක් මහතක් පාස ඔබේ මතකටන්ටික ඔබ ඩිලිටවී ඩිටව ගියොත් ඔබට මේ ලෝකෙ වඩිනකමක් කම්වෙන් ෙත් නෑ ඔබට ඔබුවත්හම් වන්නේෙ නෑ එකතමයි යථාර්ථය. හැබැයි අපිට මේකේ තියෙනවා අන්‍යමඥ්‍ය ප්‍රත්තිය කියල එකක්. අන්‍යමං්‍ය කරනවා කියලා කියන්නේ. අපි නිකමුත් කියනවාන මඤ්ඥං කරනවා කියලා. එන අන්‍යමං්‍ය කරනවා කියලා කියන්නේ නිකමට නෙවෙයි අපිට මේ පෙර ඉතිරි නැතුව නිරෝධ විච්්‍යදේ මතකින් නැවතාාවර්රජිනය කළ ගැටගනෝ. නැවත නැවත ගැටගහනෝ හරියට මේක, ගිනිි බෝලයක් වේගෙන් කරගනකට වලල්ක් විද්‍යාමානෝ වෙනවා හාසමාන. ඔබට අද දවසදී හම්බු වෙනවා නම් බෞතික අම්ඹගෙඩියක් අල්ලන්න පුළුවන් කමතියෙන් ඉබිල්ල පුළුවන් කමතියෙන් ලෙවකන්න පුළුවන් කමතියෙන් ඒක අයිති ලෝකෙට ඇයිමං එහම කියන්නේ. පෙනීම ඇතුළේ අමගෙඩියක් තිබේ නැහැ. පෙනනීම හැවුණෙත් නෑ රූපෙවනෙත් නෑ ජක් විඥානෙුනෙත් නැ සඥාව මනසට ගයාාට පස මනසේ පෙති නිර්මාණය කළමකදද අඹ කියන බෞතිකය දැම් පෙනීම ඉතිරි නැතුව නිරෝධවෙන්ට්‍රෝන අනිවාර්රයම අල්ලනවා කියෙන අදැකීමට යන්න දැන් ඊළඟට හිතන්නක අල්ලනවා කියන තැන බෞතිකයෙන් බැලුවන් ඔබ හිතන්නක කයට ඉස්පරසයක් මුණගැහෙනවා මිසාක් කයට කවදාක්වත් සීතල මුුණගැහෙන් නෑ කියලමං කියනවා. උනුසුම මුණගහෙෙන් නෑ කියලමං කියනවාවෙයි අපි ීතල උණුසුම රස්්නි කියල අඳුනගන්නේ කොහෙන්ද. මනො විඤ්ඥානයෙන්ද නැද්ද. එහනම් මනසට උනුසුම ගියාද? මනසට සීතල ගියාද. මනසට ගියාද ධඩිය දානවා කියලා උනුසම් ගතිය රස්්නී ගත්තය මන හැර ගියද නසට ය මනසට සංඥාවක්ගේ එනම් මේ අල්ලනවා කියලා ඔබ අල්ල නෙමකක්ද. පේනෝ පේන පැෙනීමයි ඇල්ලීමයි කියන දෙ කවදාකොත් එක ර සිද්ධ වෙන්නේ නෑ? ඔබට අන්නර වේගේ නිසා ගිනි වලල්ලක් වේනොෝ වගේ මේක විද්‍යාමාන කල්ල ගැටගහල දීල තියෙනවා. එනම් කායිවිඤ්ඥානය අත්දැකීමයි චක්විඤ්ඥානය අත්දැකීම මනවිඤ්ඥානය අදැකීම කියන්නේ අත්දැකම් තුනක් මේ තුන එකනකට ගැටගහන්නේ මෙන්න නැවත නැවත කරන ආවර්ජනය හම ැත්තම් මේ නවත නවත කරන පෙති නිර්මාණය එනම් හොදට කල්පනා කල්ලා බලන්න නිච්චදේ පෙනුන විතර ඒ ඉතිර ැතු නිලෝධයි අල්ලනවා කියනත නම්බ තියනවාද. කයදන්නවා දම්බ කියලා කයට අම්බවාදනවාද ස්පර්සයදවාදන්න ස්පර්සයක් ගැටෙන්නේ එලම් කය කියන ක අපි දෙකලා නැහැ මොකද කයපිට දකින්න බැහැ කයට ගටෙන්නේ හැ නෙවේ යහැ කවදාවක්යවිල්ලා ඇහැට කයි ගැටෙන් නෑ ඒ නිසා කය අනිදස්සනයි කයට ගැටෙන්න්නම ස්පර්සය විතරයි එලාන් හොඳට තෝරගන්න ැටිලා තිය කයනවේ වර්ණ සටහන විතරයි හොඳට කල්පනා කරන්න එයනම් ඔබ ඉතාගෙනඉන්න වනම් කය තමයි හැ පිහිටලා තියෙන්නේ නාසේ පිටලා තියන්නේ දිව පිහිටලා තියෙන්නේ කියලා එය නම් බ්‍රක්්මයා ගැන අපිට බලන්න වෙන්නේ බ්‍රක්්මයකුට තියන්නේ රූපී බ්‍රහ්මලෝකේ ඇහැයි කනයි විතරයි නාසේ නෑ දිවනෑ කයනෑ අපි හිතාගැන්න විදිට බ්‍රක්්මය අදහාවලෝ කොහම ්‍රක්්ම එ හොඳටල්පනාා කරන්න මේ බ්ලක්්මයා කියලා අපිට මේ ගණකයක් නැතිවනාට බ්‍රක්්මෑයට කය ඇත්තරමන කයව්බ දින්න බක්මයට බ්්‍රක්මයකුට උපදින්නේ ඇහැයි කනයි විතරයි. එනම් හිතන්න මේ තුන්ලෝකටම ගැලපිෙන ධර්මයක් වෙන්ටෝන් එම් දෙවියන්ට කොහමද දෙවියෝ නිවදාකින්න මේ කැඩනෙක්කුට වන්න විින එක දැකලා දිවිය ලෝක කෙඩෙක් නෑ පහලවෙන දේවල් තියත් එලා හොදට කල්පනා කරන්න බදුරජාණන්හන්සගේ ධර්මය කියනෙ එක තුන් ලෝකෙටම පොද්දු ධර්මතාාවය. එනම් දිව්‍යලෝකෙට වෙනම බ මනුසලෝකට වෙනම බ බ්‍රක්්මලෝකට වෙනම බනත් තියන වෙන මේක කයන. එරං හොඳරයට කල්පනා කරන්න. බ්‍රක්්මයාට උපදින්නේ හැයි කනයි විතරයි. ඇහැ තියනධර්ම නෙවෙයි. කන තියනධර්ම නෙවෙයි, නාසේ තියනධර්ම නෙවෙයි දිවකාය කියන්නේ තියන ධර්ම නෙවෙයි උපදින ධරන්න. ඒයටක කීපදන ඇත්තම් මනෝවි ඥාය අරාධ්‍යයක ීමම්ටි පපිට සකස්වෙන්නේ නැහැ. එත් දැන් හොඳට තෝරගන්න මෙන්න මේ නොදන්නාකම නිසයි මේ ගිනිපත්තු කරගෙන තියෙන්. එන අපිට පුළුවන් වෙන්න ඕන මේ ගිනිපත්තු කරන ලෝකයේ කොතනද තියන්නේ කියලා දැකලා ලෝක නිරෝධය කරන්නට. එ පංචි උපාධානස්කන්දේ නිරෝධය තමයි ලෝකයේ නිරෝධය කරන මාර්ග ඇත්තටම යථාර්ථයේ තියෙන්නේ රූපයේ සමු දෙයදද රපේ නිරෝධයදද. යථාර්ථය තියන්නේ නිරෝධයක් රූපයේ නිරෝධ දම්මාන් රූපය කලා කියැන්නේෙ රාගී උපද්දවන්න පුළුවන් එකක්ද. බෑ විරාගදම්මන් රපය නිරෝධදම්මන් විරාග දම්මාන්. රපය හම්බවෙන්නේ පෑයි රූපයෙන් රාගි උපදවන්න. එහෙනම් මේ රාගිය උපද්දවල දීලා තියෙන්නේ. මේ මනෝවිජානයේ මායාවට රැවටිච්ච නිසයි පංචි උපාදානස්කන්දය හර ඇදි විචි උපාදාානය නිසයි රාග්‍ය සකස්වුනේ. එනන් රූපය සක සංකතන් කියන සකස්වෙන ධර්මයක්. පෙරඉඳල එන එකක් නෙවෙයි. පෙර නොතිවීම හටගන්න ධර්මයක්. අනාරම්මනම් ආරම්මණය කරන්න පුළන්කක් නෙවෙයි. නේව විපාකන්න විපාක දම්ම දම්මන්. රූපේ විපාක ධර්මයක් නෙවෙයිහි කියනවා විපාක දෙන ධර්මයකුට් නෙවෙයි කියනවා. අද ඔබට අද දවසදී රූපේ විපාකයි කියලද නැද්ද බරගෙන තියෙන්න්නේ. රූපය විපාකයි කියල දෙන දරන් තියෙන් ම වර්ණ රූපයෙන් පැහැදිලි කරන්නංකෝ. රූපය කියනට කය කියලා ගන්න එපා. රූපේ කියනකොට කය කියලා ගත්තට පසේ තමයි ඔබ හිතන්න කය විරක් නේ රූපය කිය ර කියන්නේ වර්ණ රූප සද්ධ රූප ගන්දරූප රස රූප දැන් අද හිතන්න කොපදැම් මේ රෝහල ඉන්නකොට. සර්ජිකල් වාටටුවත් තියෙනවාන. ගිල බැලුවම තේරෙයි තුවාල අධදිහා ගිහිල බලන්නකෝ දැක්ක ගමක් අනේ අපය පුදුම කර්මයක් කියලා කියෙනවාද නැද්ද. කියයිද නැද්ද? කියනවා හැවයි බුද්ධ දේශනාවට ගැලපෙන්න්නේ ඒ ගැලපෙන් ඇත්ති අවදාකවත් තුවාල විච්ච වර්ණ සටහනක් ඔබේ හැට ගැටුනද දැම් පුංචි ධර්මයකටඒ එක පෙන්ව පුංචි ධර්මයකුටඒ එක තුවාල ඇද. නෑ නේද පෙනීම එහම් ඇහැට කවදාකවත් වර්ණාලෝක සටහනක් මිසක වර්ණ සංඥාවක් වර්ණ මාත්‍රය මිසක තුවාල හැ ගැටෙන්නේ එනම් අන්නේ වර්ණාලෝකේ ගැටිලා චක්කු විඤඥානය පහල කරලා. දැ මනසට යනවද තුවාල ස්නායුදුගේ තුවාල ගමන් කරනවාද. එනත් තුවාලේ මනතට හම්බේන වනගේ ස්නා පද්ධතිය දිගේ බෞතිකයා සම්බන්ධ කල්ල කියන්නේ තෝර ගණ්ඩඕවන නිසා යන්න ඕනද නැද තුවාලය. එත් තුවාලයක් යන්නේ නෑ දෙන්නේ සංඥාව. අන්නේ සං්ඥාව මත පදනංගලා ඔබේ මතකාවරජනයෙන් ප්‍රති නිර්මාණය කරනවා තුවාලය කියන ත්‍රීඩි ලෝකය එනම් අදට කල්පනා කරන්න. ඒ නම් විපාකයේ විදි්‍යත්‍ර ඔබ රූපය ගන්න එපා කවදාකොට රූපය විපාකනෙමේ. එන ඒ මනුස්්‍යයට පවා තුවාලෙ මුණගෙන් නවඒ කක්‍රමේයට. එනම් මනුස්්‍යයට දුක්ක වේදනාවතමයි විපාකෙවුණේ. වේදනාව මිසක් විපාකිවුණේ, රූපය විපාකිව වුණේ නැහැ. හොඳට තෝරගන්න. එනම් හොඳට කල්පනා කරන්න තුවාලෙ හිටපු පණුවකොට තුවාලෙමොකදද සැපවේදනාව. එනම් හොඳට අදදැකීම බලන්න, කවදාකවත් තුවාල ඒක පැත්තකින් අපිට ගණ්ඩුවෙනවා පාප විපාකයක් හැබැ පනුවට සුක විපාක ඇත නැදද. ඉතින් ඒනිසා හොඳට කල්පනා කරන්නේ එකම ධර්මතාවේ ඇතුළේ විපාකතියන්න බෑ. ඒ කවදාකවත් රූපයේ විපාක වනේ නෑ විපාක වනේම වේදනා මට්ටම විතරයි. නම් බුදුරජාණන් ව සිට වරදින්න බෑ. සබබන් රූපන් නේව විපාකන්න විපාක දම්ම දම්මන්. රූප කවදාකවත්. විපාකය වෙන්නෙත්නෑ විපාකය ගෙනල් අදන ධරමතාවයක් බවට පත්වෙන්නෙත්නෑ එහෙනම් කල්පනා කරල බලන් ඇහැ රූප නිරෝධනම් චක්කු විඤ්ඥාන නිරෝධනම් කන නිරෝධනම් සද්ධ නිරෝධනම් සෝත විඤ්ඥානවල යථාර්ථය නිරෝධයක්ම නම් දිවානිරෝධනම් රස නිරෝධනම් දිව්‍යහාා විඤ්ඥානය නිරෝධනම් මං අවසාන වසෙන් දිවේ අධදැකීමකු කියන්නම් ඔබට ැ දිවට ගටන මකක්ද රසන එතකොට රස කියලා කිවම පරිප්පු ගැටනවා කියලා ගන්න පා පරිප්පු කියන ස්පරතය දැනෙන කයට ඒ වෙනම දෙයක් පරිප්පු කියන පෙනීම කාරණාව ඇහේ කාරණාව ය වන්නෙන් වසේ නදුල ගන්න රස කියන කි දකලා නෑනේද රස කියන එක රස රූපය අපිට දකින්න බැහැ දිව කියන ක අපිට දකින්න බැහැ අපි දිවදකිනවා කියල දකින්නේ වර්ණ සටහන හරාධීපු මනෝවිඤ්ඥානයේ පෙතිනිර්මාණයක් විතරයි. විවේ අදදැකීම් ඔබට ගන්නනං අනිවාරෙන්ම ඔබට දි්‍යාවිඤ්ඥානයෙන් මනසේ පෙතිනිර්මාණය කරන පරිප්වල රහ කියන දෙක දැනෙන්න මෝන එතකං ඔබට දිවගෙන කතා කරන්න බෑ එතකං ඔබට නසගෙන කතා කරන්න බැහැ. ඒලම් දිවට පරිප්පු ද ගැටලේ රසද ට ගැට රසරූපය එනම් හොඳට කල්පනා කරන්න දිවට ගැටිච්ච රසරූපය හරහා ස්නායි පද්ධතිය කිය යනවාවද පරිපුරහා පරිප්පොල රහා ගලාගෙන යනවාද මනසට නෑ නේද එම් හොදට කල්පනා කරන්න මනසට දෙන්න සංඥාවක් විතරයි මම ස්්නායි පද්ධතිය ගන්න ඉස්නායික් පවැඩක් නෑ එක කියන්න මේක බෞතිකයෙන් පැහැදිලි කරන්න ඕන නිසා දැන් හිතල බලන්න කවදාකවත් මනසට පරිප්පුොල රහක් තබා රස කියල එකක්ක් මනසිට කියන හැ. මනසට දුන්නේ සංඥාවක්ද නැද්ද. සංඥාවක්. ඒක පාදක කරගෙන පරිප්පුුවල රහ කියන එක පෙති නිර්මාණය කළේ කොහද. මනසිද නැද්ද. එනම් ඔබ කියනව නම් බාහිර තියෙන පරිප්පුුවක රහ මං විඳ කියලා ඔබ විඳලා තියන්නේ ඔබේ මනසිතිය ර ඔබේම මනසිත් දැකීම. ඔබවිඳපු පරිප්පොල රහ වෙන කාටවත් ඉඳන්න බෑ ඇයි මං එහෙම කියන්නේ තමන්විඳපු පරිප්වේ රහ මෙහෙමයි කියලා මට කියල දෙන්නක පුලුවන්න. හාමුදුරණේ මංවිදපු පරිපුරා මෙන්න මේවාගේ කියන්න පුළුවන් කියන්න බෑ එනම් පරිප්පු රහ කියන එක පවා තම තමන්ගේ පම් එක කියන්න ක්‍රමයක් නැති නිසා තම තමන් කියන්න ඒකත් පහලවෙනි පටික්්ෂ සමුපන් ෝම තමයි මනසි පෙති නිර්මාණ සමතමන්ගේ රසේ නාත්්‍යයක් නැද්ද රස දැනෙන විදිහ නාත්්‍යයක් නැද්ද. පොදුවේ අපි එ විඤ්ඥාණ නාත්්‍යයට අන්නුමකක්ද වෙන්නේ. ඒ පරිප්පුේ නානාත්්‍යයක් තියනවා. පරිප්පු කෙන සංකල්පය අයිංකල්ල බැලුවොත් අපිට තියෙන්නවේ විඤ්ඥාන නාත්්‍යයක් පිතරයි හැඳුරගන් ඒ නිසාද නැද්ද කෙනාෙනා පරිප්පු කිරිදාල කෙනෙක් කැමැති. තෙල්දාලා තව කෙනෙක් කැමති. තව කෙනෙ පරිපු පේෙන්න්න බෑ කෙනකුට පරිපපුන ඇැතුවම බෑ එනම්ඒම කාත් වෙලා තියෙන්නේ. ඇත්තටටම කාටත් පොදි පරිප්ව කර හනෙවෙයි මේ අධදයකි මරගෙන තියෙන. පරිප්පල රහා කවදාකම් මනසට දකින්න බෑ. මනසටත්යකීම නෑ පරිප්පු. ඒනම් මනසම් මේ ආවරජනය කලා දෙන්නේ තමන්ගේම මනසේ මනෝබහවේද නැත්්ද. එහේ නම් අපි ඔක්කෝම උම්මත්ත කහි කියලා බුදුරජාණන් වහන්සේ කිව වැරදිලාද. නෑ නේද? අප ඉතාං හිටියට ලෝකෙ මම් මේ වගේ තත්ත්වයක් දරාගත්ත කෙනෙක් දැ ඔය දීලාතින්නේ කවු්ද එ ඔය දීලතින මාර්රයා ඔගතයි මාර ධර්මය කියලා කියන ඔන්න අ මාර කියනෙකට කොටු වනාට පස්ස මකක්ද වෙන්නේ නිවන්න අහලකවට නෑ නිවනේ උණුසමුවත් හොයන්න වෙන්නේ නෑ අපි ඒක ඇතුළේ ගවේසනය කරනවා. පංච උපාදානස්කන්දය ඇතුළේ බැහැලා පංචි උපාදානස්කන්යෙන් දුකන ති කරණ ක්‍රමයක් හේ කරන්න බෑ. අසූචි වලේ බැහැලා අසූචි ගධ නැති කරන්න පුළුවන්ද. බෑනේද. එලා රූපය මත බැහැලා රූපය නිරෝධ කරන්න පුළුවන්. එම් මම් මේ කියන්නේ ගස් නිරෝධ කරලා නිවන්දකින්න කියද ගල් නිරෝධ කරලා නිවන්දකින්න කෙලද ඉර නිරෝධ කල නිවන්දකින්න කෙලද හඳ නිරෝධ කල නිවන්දකින්න කෙලද. යථාර්ථයේ ඉලහඳ තාරකා ගස්ගල් කියන එක යථාර්ථය නිරෝධය මයි නිරෝධ කල්ලා නැති කනල නිවන්දකින්නේ හම්බුවෙන්ඩ පෑ නේද? එහෙනම් එතකට අම්ම හම්බවෙන්නේ පෑ අම්ම මරන්න නේද. එම් අත්තටම අපිට තේරෙනවා අම්මා කියලා ගත්ත තැන අපිට තියෙන්නේ මනෝසංකාරය අමද නැද්ද. එම් මනෝසංකාරය මරන් අපි යනවද ජතාර්ථය අවබෝධ කලාන නෑනේද. එතකොට හිතේ අම්ම මෙරුවම කොහොමද අනන්තරිය වෙන්නේ කියලා අම්ම මරුවම අනන්තරයේ වෙනවා කියලා බුද්ධඥාණයෙන් කර්ම විසේ ගැන දැකල කියප එකක්. ඒක බුද්ධගෝචන විසයා එතවට අපිට කවදාකවල් අම්ම නෑ කියලා නෙවෙ මේ කියන්නේ සම්මද ලෝකය අම්ම ඉන්නවා. හැබැයි අපිට අම්ම විච්ච රූප හම්බෙන්න්නේ නෑ රූපය අතාර්ථය ඒකයි කොස් ගෙඩි දෙල් ගෙඩි අම් ගෙඩි විච්ච රපහම්වෙෙන්නේ නෑ එනම් ඇහැට අම්බෙන්න්නේම වර්ණ රූප විතරයි වරණ සටහනක් ිතරයි. ආලෝක උපමාකරණගත් මේක තෙරුම් කළ දෙන්නඩට නිසා. දැන් අපි විද්‍යාවෙන් කියනව නේ ඇහේ පැතිරිම්බයක් හදනවා කියලා හැබැයි හිතන්නකෝ ඇහේ පැතිබිම්බයක් හදනව කියලා ඔබ දකින්නේ ඔබේ මනසේ පැතිිම්බය නෙවේද කියලා. යථර්තය එහේ පෙතිබිම්බයක් හදන්න නැහැ ඇහේ වටාපතේ පැතිබිම්බයක් නෙමේ හදන්නේ ඇහේ හදන්නෙමමොකක්ද. ඇහේ වටාපතේ පෙතිබිම්බයක් හදනවනම් පුන් කිය දරුවට. වටාපත කලෙ එකක් හම්බෙන්ටෝන් හැබයි පුංචි දරුවට වටාපති කලෙ එකක් කම්බෙන්න්නේ නෑ පුංචි දරුවට හම්බෙන්න්නේ ආලෝකයක් ඉතරයි. ආලෝක වර්ණසටහන්ටිකක පෙතිබීම්බයක් කියන්නේ අප වර්ණසට්‍රහන්ටිකක පතිතවීමක් විතර හැසකස් කරලදින්. කන්නාඩි උපමාවකට ගන්නකෝ දැන් කන්නාඩි ඇතුළේ කවදාකවත් අපි කිවට ප්‍රතිබිම්බ සකස්සෙනවා කියලා අපි උත්තල කාච අරගෙන කාචෙවලින් විද්‍යාත්මක ඔපපු කරන්න හද නොකක්ද ඒක ඇතුළේ ගහේ පෙති බිම්බේ හැදෙනවා. ගලේ පෙති බිබේ හැදෙනෝ. දැන් හිතල බලන්නක කල්පනා කල්ලා. දැන් ඒ තලධර්පනයට වැටෙන්නේ ආලෝක සඥාවදද නැ්ද. ආලෝක සංඥාවදකි ගහයිනවාද. ඔබට තේරෙන්නේ නෑ ඔබ බෞතිකයේ තිබ්බ ගහ එනවා කියලා ගත්තත් ඔබට තේරෙන්නේෙ නෑ ඔබේ මනසේතියන අධ්‍යැකීමමත්ය එක්කයිේ හුවමාරුව සිද්ධවෙ. යධාර්ථඒක ඇත්ත එං හොදට තෝරගන්න. ඔබ මේ තලධර්පනය මම දකිනවා කියලා දකින්නේ ඔබේ මනසේ පෙති නිර්මාණය මසක් තලධර්පනය පෙති නිර්මාණයක් ඔබට හම්බෙන්න්න. ඔබට තලධර්පනය හම්බවෙන්නේ කොමදිකල ඉසල්ල බලන්ටකෝ. තලධර්පනය ඉසල් හම්බෙන්ට තලදර්පනය පෙතිවිම්බ හම් ෙන්ට නේද. එනම් තලධර්පනය පෙතිවිම්බේ කියන එක තලධර්පනයක දැක්මක් නෙවේ කියෙ ඔබ තෝරග. ඔබට හම්බවෙන්නේ ෝබේ මනසසි පෙතිබිම්බයක් මිසාක් මනසි පෙති නිර්මාණයක් මිසාක් තලධාර්පනයක් ඇතුළ පැතිබිම්බයක් ඔබට කවදාකවත් දකින්න බෑ. තලධර්පනය තියෙන්නේත් ඔබේ මනස අදදැකීම ඇතුළි විතර. ඒනම් ඔබ හිතුවට මේ පරාවර්තනය වෙන්නේ එලිය භෞතිකයක් කියලා භෞතිකයේ කවම කවදාකවත් ඔබට මුණගෙහිලා නැති එකයි ඇත්ත. ඔබට බෞතිකය ගැන, ඇති කරගන්න පුළුවන්නේ මනසේ අධදයකී මහරහා ඉපිද නිරෝධ වනාා කියෙන සංඥාවක්්‍ය තර. ඇයි මනස මේ ආවර්ජනය දෙන්නේ අනිවාරෙන්ම රූපය ඉපදිච්ච නිසා ඇ ඉපදිච්ච නිසා නැත්තන් එහෙම දෙන්න පුළුවන්කමක් නෑ. එලං ඔන්න එවිදිහට ඔබට පුළුවන්කම තියෙනවනම්. රූපය අතාාර්ථය දකින්න මෙතනපිට කළහ කරගන්න වාද කරගන්න. දුකවපද්දවන්න තන්හා කරගන්න බලාපොරොත්තු තියන්න වටිනකම් දෙන්න රැකගන්න බලාපොරොත්තු තියෙතියා හූල්ල හූල්ල ඉන්න පෙළබෙලා ඉන්න දෙයක් කම් වෙනවාද නෑ. ඒම් ඔබ ඇසුරු කරන්නේ පෙලන ලෝකයක්ද නැද්ද. හූල්ලන්න පුළුවන් ලෝකයාද නැද්ද බැසු කරන්න. ඔබ ඇසුරු කරන්නම පෙලන්න පුළුවන් ඇහැ. ඔබ ඇහැ නිච්චවෙලාද නැද්ද. අදවසේදී නිච්ච කරගත්ත හැ බිඳනවා කැඩෙනවා කුඩුවෙනවාකකේ බලාපොරොත්තු තිීතිය පෙළන්න නැද්ද. එරං ඔබ ඉන්න මොකක් ඇතුළ ඔබ ඉන්න තනිකරම දිඤ්ඥාන මායාාවට අහ වෙලා අ ඒ එක තුළ. එහනම් ඇහැ පවතින ධර්ම නෙවෙයි උපදින ධර්මයක් කියන නුවල පහළ කරගන්න. රූපය පවතින ධර්මනෙවෙයි උපදින ධර්මයක් කියන නුවන පහළ කරගන්න ඒ වගේම යථාර්ථයේ රූපය අපි කවදාකොවත් දැකල නැති බවත්. අපි අපේම මනසේ අත්දැකීම දැකපු බවත් ඒ අපි අපේම කිව්වට පුද්ජලයත් දකිනවා නෙවෙයි මෙන්න මේ විදිහශ විඤඥානය මවල දෙනවාෙනෙක තොරගන්න. පුද්ජල දුෂ්ටියම එකකින් අයින් කරගන්න. එතකොටට අනත්ත කියන්නේ වචනය පාවිච්චි කරනකොට මම කියන එක පිළිබා ආර්ථදක්කොපු තැන් තියෙනනවා. එන අපි හොදර කල්පනා කරන්න. අනත්තා ආසාරකට්ටේන කියනකොට හොඳට තෝරගන්න. පුද්ජලත්වයෙන් පණවන්න නැති නිසා එතන අසාරත්්‍යය පෙන්නන්නේ. ද මේක ඇතුළි කිසි හරයක් තියෙනවද සාරයක් තියෙනවද මේ නිරෝධය ඇතුළේ. සාරවද්‍යයක් වටින දෙයක් අපිට හම්බේද. එ වටිනකමත් දෙන්න අපිට දෙයක් ලෝකින් හම්බුවෙන්නේ. නැහැ. බලාපොරොත්තු තියන්න දෙයක් අපිට ලෝකින් හම්බෙන්නේ නෑ. ඕකතම යකයක් දැකීම. එලං ඔන්න ඒ කාරණ ටික, අපේ ජීවිතයට එකතු කරගෙන අපිට බුලුවංකම තියනවා නම් දුක කියන්නේ මොකද්ද කියලා පිරිසිඳ දැකගන්න ඇත්තටම දුක කියන්නේ මොකදද රූපයමයි දු දුකේ සමුදය කියන්නේ මොකක්ද රූපයේ සමුදයමයි දු සමු රූපය නිරෝධයමයි දුක නිරෝධය රූපය නිරෝධය කරන පිළිවතමයි දුක නිරෝධ කරන පිළිවත චතු සති යොත්තන තියෙන අපි දුකවිදිහන ගත්තම කදද අපි දුකවිදින ගත්තේ ලෙඩවෙන මැරෙන ජරාවට පත්වෙන හැ බුද්ධ දේශනාව පෙන්න නමකක්ද ජාතිපච්චා ජරාමරණන් සෝක පරිදේව දුක්ක දෝමනස්ස පායාසා ඒ මේ තස්ස කේව ලස්ස දුක කන්දත් සමුදයහෝති හැබැයි ඒක පෙන්නන්නේ අවිද්‍යාපච්චා කල පටන් ගත්ත තයන ඉදලද නැද අවිද්‍යාපච්චා කල පටන් ගත්ත පටච්ච සමුපාදීය ඒක පෙන්නයි. හැබැයි අවිද්‍යා නිරෝධය කරප එකේ තියනෙම කක්ද ජාති නිරෝධෝ ජරාමරන්න සෝක පරිදයෝ දුක්ක දෝම නස්ස පායාසා නිරුජ්ජන්ති ඒව මේ තස්ස කේවල දුකක් අන්දස නිරෝධෝ හෝද නැද් තියෙන්. ඒනම් අවිද්‍යාවෙන් පිරිච්ච දුකද නැත් ඔබදැ කළතිබනේ. ඔබ දැක්කේ අවිද්‍යාමූල දුකක් මනිසාක් බදක් දුකේ නිරෝධය නෙවෙයි එහනම් ආර්ියන්ට කවදාකවත් දුකයි සැපයි කියල දෙකක් කම්බෙන්නේ නැහැ ආර්ය සතතිය ඇතුළෙ තියන්නේ දුකමයි ඔබට දුක්කු රූප සැපවූ රූප කියල දෙක් කම්බේෙනනොද නැත්ද හැබයි ආර්ය සතතිය ඇතුළ හම්බේන්නේ දුක්කු රූප ටිකක් කතරයි එරන් රූපය කියල කෑනෙ දුකටමයි රූපය සමුදය කියලා කියන්නේ දුකේ සමුදටමයි නිරෝධය කියෙලා කියනෙ දුකේ නිරෝධයටමයි රූපය නිරෝධය කරන යම් මාර්ගයක් ප්‍රතිපදාවක් නුවනක් ඇද්ද මෙන්න මේක දුක නිරෝධ කරන පිළිගතයි. මේ ධර්මකාරණ එකක්වත් හිතු මතයට කතාකරපු දේවල් නෙවෙයි බුද්ධ දේශනාවත් එක්ක සංසන්ධනය කරමෙන් බුද්ධ දේශනාවට ගලපමින් කතාකරපු දේවල්. හැබැයි, අපි හිතං ඉන්න ලෝක අත්දැකීම අවිද්‍යාවෙන් පිරිච්ච ලෝකය අත්දැකීමක් ගැන නවෙීම කතා කළේ අවිද්‍යාව නිරෝධවිච්ච තැන අවිද්‍යාව නිරෝධ කරන භූමියයටට පත්වෙන තැන දරසනය උපදුවගන්න ක්‍රමවේදයක් ගැනයි සාකච්ඡා කරන්නට යෙදුනේ එහමනං අද දවසදී සාකච්චා කරන්නට යෙදුළුමය ධර්මකාරණාවන් නැවත නැවත ශ්‍රවණය කරමින් නැවත නැවත මෙනෙහි කරමින් ගේ ජීවිතය තුළින් මේ ධර්මකාරණ ප්‍රායෝගිකව අධදැකීම් කරගනිමින් ගලපගනිමින් තමන්තුළම චතුරාර්ය සතතිී ඥානයේ පහල කරගන්නට උදව්වක් කරගනිින්තා උපකාරක ධර්මයක් බවටම පත්කරගනිත්වා ඔබටමයි මේ චතුරාය සතය ඔබ තුළින් හම්බේන්න වෙන කොහෙන්වත් ට චතුරාරරිය සතතින වන පහල කරගන්නට බැහැ ඔබ ඔබ එම ගුරුවරයා බවට පත්වෙෙන්න්න ඔබ ඔබේම සම්මතය තුළ පිහිටන්න එක යන්න ඔබ ඔබෝම ආදරසයට අරගෙන ඔබ තුළින් මෙන්න මේ දර්සන මාත්‍රය උපදවගන්නට උත්සාහාවන්ත වෙන්න කියනය මදක්කිරීීම අවසාන වසෙන් නිෂ්ටි සිද්ධ කරනවා. අද දවසේ මේ සාකච්ඡා කරගන්නට යෙදුන උතුන් ධර්මකාරණාවන් තුළේම් යම් සුද්ද වූ සක්තියක් ජනිතවන්නට යෙදුනානන්ගේ සුද්ද වූශක්තිය. උතුන් චතුරාර් සති ධර්මයන් අවබෝධය පිණිසම උතුන් නිවන පිණසම හේතුවෙත්වා උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා කියෙන සාධනවාදයක් පවත්වන්න. එදකොට අපිට හිතෙන්න්න පුළුවන් අපි පින් අනුමෝදන් කරනකොට කල්පනා කරන්න අනුබෝධනාව කියලා කියන්නේ. දැ චතුරාරි සතති දේශනාවක් අවසාන. සූත්‍ර කිසිමකවත් අභිධර්ම පිට එකේ කිසිම තනකව බුදුරජාණන් වහන්සේ පින් අනුමෝදනාවක් කරලා ඉවර කලා කියල සටහනක් තියෙනවාද. එහෙම කොහෙවත් නෑ. මේක කරන්නේ අපේ සාම්ප්‍රදාය සහ කරුණාසාසනී පැත්තෙන්නයි. ධර්මය ශ්‍රවණය කරන හැමෝටම මේ ධර්මමාර්ගය තේරෙන් ඇතිවෙන්න පුළුවන්. එනිසා අවසාන වසයෙන් යන් තරහක්කරි හිත තුළ ඇතිවෙලා තිබුුණොත්. ය අමනාපයක් කර හිත තුළ ඇතිවෙලා තිබුුණොත්. පින කියලකන් හිතේ ඇතිවෙන සතුට ලෝක පැත්තිංගත්තොත්. ති ලෝක වැඩ පිළිවෙල ඉන්න කෙනකොට න්නේ හිස හිතේ සතුට පුඥාවි සංකාරයයක් හරි උපදවගෙන. සුගතිට මාර්ගි උපද්වලදීමේ බලාපොරොත්වෙන් තම ඒ කියන කාරණාව කරන්න. ඒම ඇත්තම් චතුරාර් සත්‍යය අව බෝධයට අත්දැකීමට ඔයි කිය ාව අවශ්‍ය වෙන්නේ නෑ ොඳට මතකතියාගර. ඒක අවශ්‍ය වෙන්නේ ලෝකය අත්දැකීමකට එනිසා පින කියන්නේෙ අපි කාටව දෙන්න බැහැ කෝමද යවන්නේ. <laughs> <ality> ි දකින්නේ අපේ මනසයක් දැකීමන අපි කාට හරි දෙන්න පුලුවන් මාදගේ ඇත්තන්ට පින් අලු මෝදන් කරනවායි කියලා අපි කරන්න ඒ ඇත්තට දැක බලා සතුටට පත්වෙන්න අවස්ථාව සලසල දෙන්නේ එක අන්නේ සතුට සිතින් ඒ කනු මෝදන් කරගන්නට කියලා අපි කියන් ඒක හොදට මතක තියාගන්න. ඉති ඒ නිසා මේ මොහොත අධිෂ්ඨාන කරන්න අරමුණ කරන්න කොයයාම් මාකාරයකින් හරි මිය පරලො යන් යදනාවී අම්තාක් ඥාති පිරිිසාක් ඇත්නම්. ඒ සෑමසිල්ලු ඥාතිවර්ගයාටත් මෙසේ ජනිතවන්නට යෙදනාව උන්‍යකුසල වාසනාව එකසේ අනුමෝදන් කරම අනුමෝදං වෙත්වා එසේ අනුමෝදන්වීමෙන් හතන්ට චතුරාර්ශතතිය නුවන පහළ කරගන්නටම හේතුවෙත්වා උපකාරක වෙත්වා උපනිෂ්ට්‍රිවෙත්වා කියන සාධනාධයක් පොත්තන්. සියල ෝක සියලු සත්්‍යයන්ටත් උතුන් චතුරාරි සත්‍ය අවබෝධය පිණිසම උතුන් නිවන පිණිසම මේ උතුන් වු පඥකුසල වාසනාව ප්‍රඥා පෞරක් බවටම පත්යෙත්වා ප්‍ර්ඥා පාරමිතාවක් බවටම පත්්‍රයත්වා කියල සාධනාදයක් පවත්වන්න. සුකීහෝතු අභවිවාදන සීලිස්ස නිච්චංවද්ධාපචායිනෝ සත්තාාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ හෝසුකම්බලන් ආයුරහාරෝග්‍ය සම්පත්ති ස්වග්ග සම්පත්ති මේ වච්ච අතෝනිබ්භාන සම්පත්ති ඉමිනාතයේ සමිජ්්‍යතු හැමදනාටම තරුවන්සරණයි යහපතක්වේවා සුධී චරාත දම්වේ අහන්න දරන්න ධර්මය හැසිරන්න